අයිබුවන් සුබ දවසක් අපි සුපුරුදු සෙනෙහසින් ලැඟතු කමින් අදත් ශනිදා අයිබුවන් වැඩසටහනෙන් ඔබ මුණ ගැහෙන්නේ. අද පොඩි දවසක් නෙමෙයි, අද අලි දවසක්. ටිකක් ලොකු දවසක්. මොකද මුළු ලෝකයේම අලි ගැන කතා කරන දවසක්. අලි බලලයි බලි බලලයි ඇති වෙන්නේ නැහැ කියලා කියනවා. මොකද අලියත් වෙනස් වෙනවා, බලිත් වෙනස් වෙනවා. දැන් ලෝකයේම අලි ගැන කතා කරන්න World Elephant Day නැත්නම් ලෝක අලි දිනය අද. හොඳ නරක දෙකම අලි ගැන කතා කරනකොට අපේ මතකයට එනවා. අහිංසක සතෙක්, නමුත් වගාවන්ට හානි කරනවා. අලි මිනිස් ගැටුම තියෙනවා. නමුත් අපිට අනන්‍ය අපේම සත්ව කොට්ටාශයක් ආසියානු අලියා. විදේශිකයින් එන්නේ ලංකාවට අලි බලන්න. ගම්මානවල හේන්වල අලි මිනිස් ගැටුම තියෙනවා. අපි අද මේ ගැන කතා කරමු. නමුත් අලියාගේ ලාලිත්‍ය, ඒ ලස්සන, ඒ සුන්දරත්වය අපි මතක් කරගමු මුලින්. අලිදිනය දැන් අගෝස්තු 12 වෙනිදා දින ලෝක අලිදිනය ගැන අද අපි කතා කරන්නේ. විශේෂයෙන්ම ලංකාවේ අද අපි මූණ පාන අලි මිනිස් ගැටුම, මේ අසරණ වෙන අලින් රැකබලා ගැනීම, මේ අලි සම්පත අපි ඉදිරියේදී අනාගත පරම්පරාවට දායාද කරන්න අපේ තියෙන සැලසුම් මොනවද කියන කාරණේ. පින්නවල අලි අනාථාගාරයට ගිහිල්ලා ඇතිනේ. එතන ඉන්නවා අනාථ වෙච්ච අලි. ඒ කියන්නේ හවු හරණක් නැති තුවාල විච්ච, සමහර වෙලාවට අසරණ විච්ච අලි, පුංචි අලි පැටව. දැකලා ඇතින උදේ හවස අර නාන් එක්කගෙන යනවා අලි අනාථාගාරේ. මේක බලන්න අපි විතරක් නෙමෙයි විදේශිකින් පවා එනවා. මේක සංචාරක ආකර්ෂණීය ස්ථානයක්. අපි අද ආරාධනා කරා පින්නවල අලි අනාථාගාරේ ඒ නිලධාරී මණ්ඩලයට වගේම ලංකාවේ සත්වෝද්‍යාන සම්බන්ධයෙන් කතා කරනකොට ඒ ගැන කතා කරන්න විශේෂ විද්වත් මණ්ඩලයකට. අද අපි ආරාධනෙන් රූපවාහිනී මැදිරියට ඇවිත් ඉන්නවා අපේ ආරාධිත අමුත්තන් අලි ගැන කතා කරන්න. අපි ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා අපේ අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂක විදිහට කටයුතු කරන අනෝමා ප්‍රියදර්ශනී. අයිබෝවන්. ඒ වගේම අපි ගෞරවයෙන් පිළිගන්නවා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංජන් මාරසිංහ මහත්මයා. අයිබෝවන්. එතකොට පින්නවල අලි අනාථාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නවෝද් අබේසිංහ මහතාවත් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අපි ගෞරවයෙන් පිළිගන්නවා පින්නවල අලි අනාථාගාරයේ ජ්‍යෙෂ්ඨ පාලක සත්ව සංජය රත්නායක මහත්තයා. අයිබෝවන්. ඒ වගේම අපේ ගෞරවනීය ආරාධනෙන් අද මැදිරියට ඇවිත් ඉන්නවා පින්නවල අලි අනාථාගාරයේ සංවර්ධන නිලධාරිණී චන්ද්‍රිකා ප්‍රියදර්ශනී. ඔබවත් ගෞරවයෙන් පිළිගන්නවා. හොඳයි, අද තියෙන ප්‍රධානම ගැටලුව තමයි මේ අලි මිනිස් ගැටුම. එතකොට ලංකාවේ මේ සම්බන්ධයෙන් කතා බහ කරනවා, කෙනෙක් සත්ව හිංසනය පිළිබඳ කතා කරනවා, කෙනෙක් සත්වයින් රැක ගැනීම ගැන කතා කරනවා. නමුත් මේ පැති දෙකම අද කතා කරන්න අවශ්‍යයි ලෝක අලි දිනය ගැන කතා කරනකොට. දැන් දවසින් දවස උග්‍රවන අලි මිනිස් ගැටුම ගැන
ඔබේ අදහසක් තියෙන්න පුළුවන්. නමුත් අපි කැමති දරගන්නට අපේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගෙන් මොකද අලුත් තත්ත්වය මේ අලිමිනිස් ගැටුම ලංකාවේ මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ? බොහොම ස්තුතියි. මම හිතන්නේ අපි එතනින්ම මේ අලි අලින්ගේ දවස ගැන කතා කරන්න උත්සාහ කරනවා. මොකද ලංකාවේ අලි මිනිස් ගැටුමක් ගැන තමයි කතා කරන්නේ. හැබැයි හුඟක් වෙලාවට අපි මේ ගැන කතා කරනකොට ලංකාවේ අලි මිනිස් ගැටුම ගැන ඒක නරක විදිහට තමයි මේ ජනමාධ්‍යවල යන්නේ. හැබැයි ඒකෙම තියෙනවා ලංකාව ගැන ආඩම්බර වෙන්න පුළුවන් හොඳ පැත්තකුත්. ඒ කියන්නේ අපි බැලුවොත් ආසියාතික අලින්න රටවල් වලින් වැඩිම අලි ප්‍රමාණයක් ඉන්නේ ඉන්දියාවේ. 35,000ක් විතර ඉන්නවා කියලා තමයි අස්තමිත වෙලා තියෙන්නේ. ඒතකොට ලංකාවේ ඉන්න 5,800කට වඩා වැඩි ප්‍රමාණයක්. ඉතින් අපි ඝනත්වය බැලුවොත් ඝන ඝනත්වය බැලුවොත් එහෙම ලංකාවේ ඉන්දියාවට වඩා 10 ගුණයක් ඝන ඝනත්වය වැඩි. ඒ කියන්නේ 0.1ක් අලි ඉන්නවා වර්ග කිලෝමීටරයක. එතකොට ලෝකයේ වැඩිම ආසියාතික අලි ඝනත්වයක් තියෙන රට තමයි අපි. ඉතින් එතකොට අලි සහ මිනිස්සු එකම සම්පත් ප්‍රමාණයකට සටන් කරන තැනකදී ගැටුම අපිට වළක්ව ගන්න බෑ. හැබැයි ඒත් එක්කම අපිට කියන්න තියෙන දේ තමයි අපි ලෝකෙට ආරක්ෂා කරලා දීලා තිනවා මේ ආසියාතික අලිගෙන් විශාල ප්‍රමාණයක් අනාගත පරම්පරාවලින් ආරක්ෂා කරනවා අපි මොන ගැහැටයක් විඳගෙන වුණත්. හැබැයි ඒ අතරෙම අපි කියන්න ඕනේ අලිමිනිස් ගැටුම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව. ඉතින් එතෙන්දී දැන් පහුගිය කාලේ බැලුවම වසරකට අලි මිනිස් ජීවිත 300ක් විතර අහිමි වෙනවා. ඒ වගේම අලින්ගේ ජීවිතත් 400කට වඩා වැඩි ප්‍රමාණයක් අහිමි වෙනවා. හැබැයි මේ අවුරුද්දේ අපි බැලුවොත් එහෙම ඒ තියෙන වැඩසටහන් ක්‍රියාත්මක වෙලා ඒක අඩු කරගෙන තියෙනවා. ඒ කියන්නේ අපි විදුලි රටවල් සම්බන්ධ කටයුතු ඒ වගේ අලුත් ක්‍රමවේද යොදවන ඒ කටයුතු සියල්ලංගෙම ප්‍රතිඵලයක් විදිහට අපිට මේ අවුරුද්දේ අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා ගිය අවුරුද්දට සාපේක්ෂව අලිමිනිස් ගැටුම. හැබැයි අපි මෙතන පූර්විකාවේදී සඳහන් කරවතුමා මේ හේන් වගාවේදී අලිමිනිස් ගැටුම ගැටලුවක් කියලා. නමුත් ඇත්තම බැලුවොත් සාම්ප්‍රදායික හේන් වගාවේදී අපිට අලිමිනිස් ගැටුමක් තිබුණේ නැහැ. මොකද මේ හේන් වගාව වර්ෂයේ යම්ති කාලයක් කරලා ඉවරලා ඊළඟ කාලේ සත්තු වෙනුවෙන් අතාරින සිරිතක් තමයි අපි තිබුණේ. නමුත් අර අපිට දැනට මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ අපේ මේ වගා ක්‍රම නවීන ක්‍රම වලට ආවම වසර පුරාම වගා කරනවා, මිනිස්සුගේ ක්‍රියාකාරීත්වය වසර පුරාම යනවා. ඒ වගේම තව කටයුත්තකුත් තියෙනවා. මොකද දැන් අපි දැන් වාහන රථවාහනවල මිනිස්සු හැප්පිලා මරණයටපත් වෙනවා. ඒතකොට මේ දෙපැත්තේම ඉන්නේ රථවාදන රිහෙදුරත් මිනිස්සෙක්, ඒ වගේම හැප්පෙන්නෙත් මිනිස්සෙක්. නමුත් අලි මිනිස් ගැටුම් බැලුවම එක පැත්තකින් ඉන්නේ තිරිසනෙක්, තිරිසන් සතෙක්, අනිත් පැත්තේ ඉන්නේ මිනිස්සෙක්. නමුත් මෙතෙන්දී තියෙන දේ තමයි මේ මිනිස්සුන්ට තමන්ගේ චර්යාවන්ලිනුත් මේක වැඩි වෙන්න කාරණා. දැන් මේ මෑතකදී මරණයක් වුණා. ඒ කියන්නේ අනාරක්ෂිත වෙලාවක අනාරක්ෂිත තැනකට ගිහිල්ලා. ඒතකොට සමහර වෙලාවට බීමත්ව ගිහිල්ලා තමයි හුඟක් වෙලාවට අලින්ගේ හැප්පිලා මේ වගේ අනතුරු වෙලා තියෙනවා. ඒ වගේම මේ අවේලාවේ ගමන් කර දැන් අපි බැලුවොත් එහෙම හුඟක් අපි මේ වාර්තා වෙන මරණ සම්බන්ධයෙන් හොයලා බැලුවම අපේ නොසලකිල්ල හින්දා තමයි වැඩිපුර ප්‍රමාණයක් වෙලා තියෙන්නේ. ඉතින් එහෙම බැලුවාම මේ අලිමිනිස් ගැටුම ගැන කතා කරනකොට ඒක මර්ධනය කරගන්න අපිට මීට වඩා අවධානයෙන් යුතුව අපේ ක්‍රියාකාරකම් එහෙම සැලසුම් කරගන්න ඕනේ තත්වයක් තමයි ශාස්ත්‍රයේ තියෙන්නේ. ඔව්, ඇත්තටම මේක සාකච්ඡා කර තවත් අලුත් විසඳුම් හොයාගත යුතු මාතෘකාවක්. මොකද සත්තුත් ඉන්න ඕනේ, මිනිස්සුත් ඉන්න ඕනේ. සත්තුන්ගේ ප්‍රදේශවලට මිනිස්සු ගිය නිසා, සත්තුන්ට ඉන්න තැන් නැති නිසා මේ ගැටුම දිගු කාලීනව ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒකෙන් අසරණ වෙන්නේ සමහර වෙලාවට මිනිසා වගේම අලියත් අසරණ වෙනවා. එහෙම අසරණ වෙච්ච, අනාථ වෙච්ච අලි එකතු වෙන තැනක් තියෙනවා. ඒ තමයි පින්නවල අලි අනාථාගාරය. කවදද මේක ආරම්භුනේ, කොහොමද ආරම්භුනේ, ඇයි ආරම්භ කළේ? මේ ප්‍රශ්න ඔබේ හිතේ ඇති. ඒ ප්‍රශ්නට උත්තර හොයාගෙන මම යනවා පින්නවල අලි අනාථාගාරයේ ජ්‍යෙෂ්ඨ පාලක සත්ව සංජය රත්නායක මහත්මයා. ඇයි පින්නවල අලි අනාථාගාරය ආරම්භ වෙන්නේ? මොකද නිමිත්ත? අතීතේ කොහොමද මේක ආරම්භේ? ඇත්තම පින්නවල අලි අනාථාගාරය ආරම්භ කරන්න එහෙම මූලික අඩිතාලම වැටලා තියෙන්නේ 1960 ගණන්වල මුල් කාලයේ විතර වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විල්පත්තු අබේ භූමියේ සංචාරය කරද්දී, ශේෂ්ත්‍ර සංචාරයක යෙදෙද්දී ඒ කට්ටියට හම්බෙලා තියෙනවා මාස කීපයක් වයස රංචුවෙන් මගහැරිච්ච කුඩා අලි පැටියෙක්. ඊට පස්සේ ඒ කට්ටිය එතන හොයලා බලලා තියෙනවා එයාගේ මග අම්මා එහෙම නැත්නම් එයා හිටපු ඒ රංචුව ඉන්නවද කියලා. නමුත් එයාලට ඒ කට්ටිය හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ නිලධාරීන්ට සිද්ධ වෙලා තියෙනවා ඒ අලි පැටියව අරගෙන ඉන්න.
අරගෙන එන්න ඉස්සර ඒ වගේ නිශ්චිත ස්ථානයක් තිබිලා නැහැ. එයාලා ඊට පස්සේ ඒ කට්ටියගේ වනජීවී නිලධාරී මහත්වරුන්ගේ කාර්යාලයට ගෙනල්ලා එයාව ඇතිදැඩි කරලා තියෙනවා. එතකොට දැන් මේ අලිපැටියා මෙහෙම ඇතිදැඩි කරද්දී ඒ කට්ටිය හිතලා තියෙනවා අනාගතයේදීත් මේ ප්‍රශ්නය මෙහෙම උද්ගත වෙන්න පුළුවන්, කැලේ අතරමං වෙච්ච අය ආබාධිත තත්ත්වයටපත් වුණ අය ඉදිරියේදීත් මෙහෙම හම් වෙන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ කට්ටිය රැකබලා ගන්න යම්කිසි නිශ්චිත ස්ථානයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය පැන නැගිලා තියෙනවා. එතකොට ඒ කට්ටිය සාකච්ඡා කරලා තියෙනවා මේ සඳහා යම්කිසි ස්ථානයක් ආරම්භ කළ යුතුයි කියලා. අලි අනාථාගාරයක් කියන එකක් ආරම්භ කිරීමේ මූලික අදහස ඇවිල්ලා තියෙන්නේ අන්න එතනදී. ඊට පස්සේදී මේ කට්ටිය බෙන්තොට කියන ප්‍රදේශයේ අලි අනාථාගාරයක් ආරම්භ කරලා තියෙනවා. එහි පවත්වාගෙන යෑමේදී එයාලා ගැටලු රාශියකට මූණ පාලා තියෙනවා. ඒ කියන්නේ බෙන්තොට කියන ප්‍රදේශයේ අලියතුන් සඳහා අවුරුද්ද පුරාම අවශ්‍ය පාරිසරික තත්ත්වය තිබිලා නැහැ. ඊළඟ එක වර්ෂය පුරාම ඒ කට්ටියට අවශ්‍ය ආහාර සපයා ගැනීමේ, ආහාර කියන්නේ කොළාතු වර්ග සපයා ගැනීමේ ගැටලු ඇති වෙලා තියෙනවා. ඒ වගේම අවුරුද්ද පුරාම ප්‍රමාණවත් ජල පහසුකම් සපයා ගැනීමේ නොහැකියාව ඇති වෙලා තියෙනවා. ඒක නිසා ඒ ගැටලුවට විසඳුමක් වශයෙන් ඒ කට්ටිය හොයලා තියෙනවා මේ මූලික අවශ්‍යතාවයන් ටික නොපිරිහෙලා ඉටු කර ගැනීමට සුදුසු පරිසරික තත්ත්ව තියෙන ස්ථානයක් ගැන විමර්ශනය කරලා තියෙනවා. එහිදී තමයි පින්නවල කියන ප්‍රදේශයේ සුදුසුයි කියලා තෝරාගෙන තියෙන්නේ. ඒකට හේතු වෙලා තියෙනවා අවුරුද්ද පුරාම ප්‍රමාණවත් වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙනවා. ඒක නිසා අලියතුන්ට අවශ්‍ය වෙන ඒ ජල පහසුකම අපහසුකින් මේ සපයා ගැනීමට හැකියලා තියෙනවා. ඒ වගේම අවශ්‍ය වෙන කොළාතු වර්ග සපයා ගැනීමේ පහසුකම තිබිලා තියෙනවා. එතකොට ඔය දැනට අලි අනාථාගාරයේ ආරම්භ කරලා තියෙන භූමිය ඒ කාලේ හඳුන්වලා තියෙන්නේ පින්නලන්ද වත්ත කියලා වෙරලා. ඇත්තටම ඒ කාලේ භූමිය ඉඩම් හිමි වැවිලිකරුව දෙන්නෙකුට තමයි අයිති වෙලා තියෙන්නේ. පස්සේ භූමි කොටස රජයට පවරාගෙන ඉවර වෙලා එහි දැන් තියෙන ආකාරයේ අලි අනාථාගාරයක් ස්ථාපිත කරලා තියෙනවා. ඒ අලි අනාථාගාරයේ 1975 පෙබරවාරි 16 තමයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමයි ඒ අලි අනාථාගාරයේ එහි ආරම්භ කරලා තියෙන්නේ. දැන් කාටද අයිති පින්නවල අලි අනාථාගාරය? 1982 දී ඊට පස්සේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවමගින් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ යටතට පවරලා තියෙනවා. ඒක තමයි අතීතයේ කවදද පටන් ගත්තේ පින්නවල අලි අනාථාගාරය? 1975 පෙබරවාරි 16. 75 පෙබරවාරි. දැන් බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණය අවධානය යොමු වෙච්ච ස්ථානයක් සතුන් නරඹන්න කුඩා දරුවොත් එක්ක ගිහිල්ලා බලනවා. නමුත් මේ සතුන්ගේ කතාව දුක්ඛිත කතාවක් තියෙන්නේ අනාථ විචාලේ. හැබැයි අපි අහලා තියෙනවා කැලේ ඇතින්න මැරුණොත් ඒ රැළ එකතු වෙලා අලි පැටියව බලා ගන්නවා කියලා. ඒ රැළේ ඉන්න ඇතින්නක් කිරි දීලා පුංචි පැටියව බලා ගන්නවා කියලා. නමුත් එහෙමත් නැතුව මුළු රැළම අස්ථානගත වෙච්ච අවස්ථාවකදී තනවිච්ච අලි පැටියෙක් ඉඳ තමයි බලන් යනකොට මේ අලි අනාථාගාරය ඇති වෙලා තියෙන්නේ. අනෝම ප්‍රියදර්ශනී මහත්මිය, දැන් ඔබතුමිය මේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙහෙයුම් අංශය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. මේ දැනට කොහොමද පින්නවල අලි අනාථාගාරයේ, ඇත්තටම අපි දන්නවා පින්නවල අලි අනාථාගාරයේ ඉතාමත් විශාල අලි ගහනයක් තියෙනවා. දැන් මේ අලි ගහනය සම්බන්ධයෙන් කතා කරනකොට අපිට සාමාන්‍යයෙන් මේ ඒ සත්තුන්ට අවශ්‍ය පහසුකම් মানে සෑහෙන දවසට සෑහෙන විශාල කෑම් ප්‍රමාණයක් දෙන්න වෙනවා. ඒ වගේම සතුරු රැක බලා ගන්න වෙනවා. මේ පශු වෛද්‍ය පහසුකම් ලබා දෙන්න වෙනවා. මේ ඔබතුමිට කියන්න පුළුවන්ද දැන් සාමාන්‍යයෙන් කොච්චර අලින් සංඛ්‍යාවක් රැක බලා ගන්නවද මේ වෙනකොට පින්නවල අලි අනාථාගාරයේ? කී දෙනෙක් විතර අලි පැටව් අලි ඉන්නවද? ඔව්, පින්නවල අලි අනාථාගාරයේ මේ වෙනකොට අලින් 69ක් පමණ ජීවත් වෙනවා. ඉතින් අපි අලි අනාථාගාරයේ මේ අලියතුන්ට අවශ්‍ය රැකවරණය, අවශ්‍ය පහසුකම් සැලසීම, ඔවුන් සංරක්ෂණය කිරීම මේ ආදී කටයුතු සියල්ලක්ම සිදු කරනවා. විශේෂයෙන්ම පින්නවල අලි අනාථාගාරයේ ප්‍රධාන අරමුණ තමයි අලියතුන් සංරක්ෂණය කිරීම. කොහොමද කියලා කියනවා නම් ඇත්තටම ශ්‍රී ලංකාවේ තියෙන අලියතුන් සංරක්ෂණය කිරීමේ
විතැන් සංරක්ෂණය කිරීමේ මධ්‍යස්ථානයක් විදිහට තමයි අපිට අලියනාථාගාරය හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ අලියතුන් සංරක්ෂණය කිරීමේදී අපි ප්‍රධාන අරමුණ විදිහට සලකන මේ සංරක්ෂණය කියන එක විද්‍යාත්මක පසුබිමකින් සිදු කරනවා. විශේෂයෙන්ම වඳ වී යෑමේ තර්ජනයට ලක්වුණු සතෙක් විදිහට තමයි රතුදත්ත පොතේ අලිය කියන සතා හඳුන්වන්නේ. එතකොට මේ අලියතුන් විද්‍යාත්මක පසුබිමකින් ජාන අවශ්‍ය විදියට විද්‍යාත්මකව කළමනාකරණය කරමින් යම් කිසි දවසක කැලෑවෙන් මේ අලියතුන් තුරන් වුවහොත් අපි ළඟ රක්ෂිත ගහනයක් විදියට මේ අලියතුන් පවත්වා ගනිමින් අවශ්‍ය අවස්ථාවන්වලදී නැවත කැලයට මුදා හැරීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා කටයුතු කිරීමේ අරමුණින් මේ අලියතුන් පවත්වාගෙන යනවා. හොඳයි, ඒ තමයි දැන් අරමුණ පින්නවල අලියනාථාගාරයේ පවත්වාගෙන යෑමේ. දැන් පින්නවල අලියනාථාගාරයේ බලන්න ගියාම අපි දන්නවා උදේ මොකද මේ ළඟ තියෙන ඔය මොකද්ද? මාවයනේ. ඔව්, මාවයට මේ අලි ටික එනවා, පැටවු ටික ලොකු අලි ඔක්කොම එනවා. උදේ මම හිතන්නේ 10 විතර වෙනකොට නාවන්න ගේනවා. ආයේ හවස කීයටද කියන්නේ? දෙකට විතර එනවා. ඉතින් මේ වෙලාවට තමයි අපි ගිහිල්ලා පින්නවල අලි අනාථාගාරයේ මේ අලි බලලා සන්තෝෂ වෙන්නේ. නමුත් දවස් 30 මේ අලි ටික රැකබලා ගන්න තියෙන දෛනික කටයුතු ඉතාමත්ම වෙනස්. එදෙන ඉන්න මේ අලින් රැකබලා ගන්න නිලධාරි මණ්ඩලය, මේ සේවක මණ්ඩලය විශේෂ කාර්යභාරයක් කරනවා මේ සම්බන්ධයෙන්. අපි දැනගමු මොකද්ද ඇත්තටම පින්නවල අලි අනාථාගාරයේ දෛනික කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියලා. නමුත් අභිසිංහ මහත්මයා පින්නවල අලි අනාථාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා විදිහට අපිට පොඩ්ඩක් පැහැදිලි කරොත් කොහොමද දෛනික දින චර්යාව වෙන්නේ, නැත්නම් දවසේ වැඩ කටයුතු කොහොමද පින්නවල අලි අනාථාගාරයේ? ඇත්තටම අපි දවස ආරම්භ කරන්නේ උදේ 8:30ට නෙවෙයි. අපේ සේවක මහත්වරු උදේ 7 වෙනකොටවත් දවස ආරම්භ කරනවා. මොකද 8:30 වෙනකොට නරඹන්නන්ට අපි ආයතනෙ විවෘත කරන්න ඕන. ඔව්. එතකොට 8:30ට තමයි ප්‍රවේශ පත්‍ර නිකුත් කරලා ආයතනෙ විවෘත වෙන්නේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් 9:15 විතර ඉඳන් පළතුරු කැවීමේ අංගයකට නරඹන්නන්ට සහභාගී වෙන්න පුළුවන්. මෙතෙන්දි විශේෂ කාරණයක් මතක් කරන්න ඕන. සාමාන්‍යයෙන් අපි දවසකට නිශ්චිත පළතුරු ප්‍රමාණයක් පශු වෛද්‍යවරුන්ගේ නිර්දේශත් සහිතව වෙන් කරනවා. සාමාන්‍යයෙන් කිලෝ 120ක් විතර. එතකොට මේ පළතුරු ප්‍රමාණය ඉවර වෙනකන් හෝ එහෙම නැත්නම් හවස 2 පමණ වෙනකන් විතරයි අපි මේ අංගේ ක්‍රියාත්මක කරන්නේ. දැන් මොකද නරඹන්නන්ගේ ලොකු ඉල්ලුමක් තියෙනවා. හැබැයි අපි ඒ ඉල්ලුමට විදිහට අපිට වැඩි කරන්න බෑ. පශු වෛද්‍ය නිර්දේශය යටතේ අලින්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන හිතලා ඒ ප්‍රමාණවත් ප්‍රමාණයට තමයි ආහාර දෙන්නේ. ඊට පස්සේ උදේ 10ට ප්‍රධාන අලි රංචුව ගඟට අරගෙන යනවා. එයාලා ගඟේ ඉන්නවා උදේ 10 ඉඳන් 12 වෙනකම්. නැවත ඒගොල්ලෝ 12ට ආයතන පරිශ්‍රයට ගේනවා. ඒගොල්ලෝ නිදහස් අරණේ 12 ඉඳන් 2 වෙනකම් රැඳිලා ඉන්නවා. ඊට පස්සේ 2ට ආපහු දියනාන්න අරගෙන යනවා ගඟට. ගිහිල්ලා 2 ඉඳන් 4 වෙනකම් එතන ගත කරලා ආපහු පරිශ්‍රයට එනවා. මේ අතරතුර තව අපිට අංග කීපයක් තියෙනවා නරඹන්නන්ට සහභාගී වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ හරි කැමති මේ අලිත් එක්ක ගත කරන්න, අලි සමග සම්බන්ධ වෙන්න. එතකොට මාවේ පරිශ්‍රයේදී අපිට දිය නෑමේ පහසුකම සලසලා තියෙනවා. දිය නෑවීමේ පහසුකම නරඹන්නන්ට අවශ්‍ය නම් ප්‍රවේශ පත්‍රයක් වෙනමම ලබාගෙන මාවේ පරිශ්‍රයේදී අලි නාවන්න කටයුතු කරන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් අලි නාවන්න පුළුවන්ද? මෙහිලද සත්තු? ඔව්, ඒකට අපි විශේෂයෙන් තෝරගත්තා. කියන්නේ අපි අඳුරගත්ත කට්ටිය ඉන්නවනේ. ඔව්. ප්‍රශ්නයක් නැහැ කියලා. ඒගොල්ලොන්ග තමයි යොදාගන්නේ. හැබැයි අපේ අධීක්ෂණය යටතේ ඉන්න හස්තිවාරකරුවන්ගේ, එහෙම නැත්නම් අධීක්ෂණ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙයා කරනවා. මොකද නරඹන්නන්ට කිසිම වෙලාවකින් හානියක් වෙන්න අපි ඉඩ නොතිය තමයි මේ කාරණා හැම දෙයක්ම සිද්ධ කරන්නේ. මේ උදේ 10ට විතර ගියොත් මේ විදිහට මාවේ බැහැලා ඉන්න අලි රංචුව බලන්න පුළුවන්? අනිවාර්යෙන් බලන්න පුළුවන්. හොඳයි, දැන් මේ අලින් රැකබලා ගන්නකොට ලේසි නෑ මේගොල්ලන් කණ්ඩ දෙන එක. මම දන්න විදිහට මේ වැඩුණු අලියෙක් සාමාන්‍යයෙන් රත්තල් 1200ක් විතර ආහාරයට ගන්නවා. වතුර ලීටර් 50ක් විතර, මේ වතුර ගැලුම් 50ක් විතර දවසට බොන්න දෙන්න ඕනේ. එතරු ගැහණු සතෙක් නම් රත්තල් 800ක් විතර, වතුර ගැලුම් 40ක් විතර,
කොහොමද මේ සත්තු පාලනය කරනකොට ආහාර හොයාගන්නේ කොහොමද මේ මේ ආහාර ලබා දෙන්නේ ඒ ගැනත් අපිට පැහැදිලි කරොත් ඔව් ඇත්තටම ආහාර ලබා දෙනකොට මේ අපිට ආයතනයක් විදිහට ගිහිල්ලා මේක සපයා ගන්න අමාරුයි ඒ හින්දා අපි වාර්ෂිකව ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ සුදුසු සැපයුම් කරුවන් තෝරගන්නවා මේගොල්ලෝ තමයි අපිට ආහාර සැපීම සිද්ධ කරන්නේ වාර්ෂිකව කිව්වොත් ඇත්තටම ඔබතුමාත් පුදුම වෙයි දවසකට කිලෝ 15000ක් වගේ ප්‍රමාණයක් අපි ආහාර විදිහට ආයතනයට ගේනවා අපි දැකලා තියෙනවා ට්‍රැක්ටර් වලින් එනවා ගේනවා මොනවද කියන්නේ කෑම වර්ග ඔව් කොස්සතු එතකොට මිශ්‍රතු කියලා ගේනවා විවිධ කොළ වර්ග නිර්දේශිත කොළ වර්ග ඊට අමතරව කිතුල් කඳන් කිතුල් ලතු පොල් ලතු මීට අමතරව පළතුරු යම් ප්‍රමාණයක් මේටත් අමතරව ධාන්‍යමය ආහාරත් අවශ්‍ය අවස්ථාවලදී පශු වෛද්‍යවරු සමග සම්බන්ධ වෙලා ඒගොල්ලොන්ගේ නිර්දේශයත් මත අපි ලබා දෙනවා මේ සත්තුන්ට මම මේ දැක්ක දවසක් මේ අලුතෙන්ම පින්නවල පුංචි අලි පැටියෙක් ඉපදිලා ඉස්සෙල්ලාම ඇතින්නත් එක්ක අලි පැටියා එනවා අලි රංචුව මැදට හරි පුදුමයි වටේ ඉන ඔක්කොම අලි ටික සද්ද දාගෙන ඇවිල්ලා මේ අලි පැටියා වටේ වට වෙලා අලුතෙන් රැළට එකතු වෙච්ච මේ පුංචි අලි පැටියාව තුරුළු කරගත්තා ලං කරගත්තා මේ හොඬ වැලෙන් සිපගත්තා පුදුම ආදරයක් ඒ රැළේ තිබුණේ ඊට පස්සේ ටිකකට පස්සේ තමයි මේ මුළු රංචුවම ආයි විසිරලා ගියේ. අලුත් සමාජිකය පිළිගත්තේ හරි අපූර්ව විදිහට. හරි එන්නේ අපි අලුත් බබේ බලන්න යනවා වගේ. දැන් පින්නවල අලියත් අනාථාගාරයේ මේ ළඟදිත් මේ නියුන්දරු නියුන් අලි පැටව් උපතක් ගැන වාර්තා වුණා. මොනවද වෙන්නේ මේ අලුතෙන් උපදින අලි පැටවට? ආයි කැලේට ගිහින් දානවද? එතනම තියනවද? අපි ඒක අහලා දැනගමු අපේ සංවර්ධන නිලධාරි පින්නවල අලි අනාථාගාරයේ චන්දික පියදර්ශනී මහත්මියගෙන් මොකද වෙන්නේ ඇත්තටම උපදින අලි පැටවට? ඔව් කියන්න සන්තෝසයි. 1984 දී තමයි පින්නවල අලි අනාථාගාරයේ ඉස්සෙල්ලම අලි පැටියෙක් ඉපදුනේ. එදා ඉඳලා මේ වෙනතෙක් අලි පැටව 76ක් පින්නවල අලි අනාථාගාරයේ උපත ලැබලා තියෙනවා. එතකොට මේ 76 දිනාගෙන් වැඩි දිනෙක් පින්නවල අලි රංචුව තුල අපිට දැක බලා ගන්න පුළුවන්. මොකද කියනවා නම් ඒ වගේ සාර්ථක අලි උපත් සංඛ්‍යාවක් සිද්ධ වෙන්න නම් පින්නවල අලි අනාථාගාරය තුල ඊට උචිත පරිසරයක් නිර්මාණය වෙලා තියෙන අවශ්‍යමයි. ඒ වගේම ඒ සත්තුන්ගේ කායික මානසික තත්ත්වයක් ඉතාමත් හොඳ තත්ත්වෙන් තියෙන නිසා තමයි එච්චර අලි පැටව සංඛ්‍යාව පින්නවල අලි අනාථාගාරය තුල බිහි වෙලා තියෙන්නේ. එතකොට අද වෙන විට මේ දැන් පැමිණි නරඹන්නෙකුට උනත් පින්නවල අලි අනාථාගාරය තුල අවුරුදු 5ට අඩු කුඩා අලි පැටව 5 දෙනෙක් පමණ දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම කියන්න සන්තෝෂයි අපි ඒ ඉපදිච්ච ඒ පැටව ටික අද මේ වෙන විට විවිධ වයස් කාණ්ඩවල පසු වෙනවා. ඒ කියන්නේ පළවෙනිම ඉපදුණු සුකුමලි කියන පැටියත් දැන් මේ වෙනකොට වයස අවුරුදු 40කට විතර ආසන්න මව් ඇතින්නක් ලෙස රංචුව තුළ ඉතාමත් පවුල් ඒකක විදිහට ජීවත් වෙනවා අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම තවත් පැටව සංඛ්‍යාවක් අපේ ජාතික සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව හා විදේශ සත්ත්ව උද්‍යාන සමග සිදු කරන සත්ත්ව හුවමාරුවලදී අපි යම්කිසි පැටව ප්‍රමාණයක් විදේශ සත්ත්ව උද්‍යානවලට හුවමාරු කරලා තියෙනවා. ඒ වගේම අපේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සිදුවන රාජ්‍යතාන්ත්‍රික මිත්‍ර සම්බන්ධතා පුළුල් කරගන්නත් අපේ රටින් විදේශ රටවලට අපි අලි පැටව පරිත්‍යාග කරලා තිනවා. ඒ වුණාට වැඩි ප්‍රමාණයක් පින්නවල අලි රංචුව තුල මේ ඉපදිච්ච අලි පැටව දැක බලා ගන්න පුළුවන්. දැන් අපි අහලා තියෙනවා මේ එක එක සමාජ ආර්ථික ප්‍රශ්න හින්දා මේ ජනගහනය වර්ධනයත් අඩු වෙලා අලුතින් උපදින ළමයි සංඛ්‍යාවත් ටිකක් අඩුයි කියලා. ඉතින් ඒක මාලින්ටත් වෙලා තියෙනවා. දැන් අලින් ගෙත් අලුත් පැටව් බිහිවීමේ අඩුවක් තියෙනවා. ඒ සඳහා එතකොට පින්නවල අලි අනාථාගාරයේ වැදගත් වෙනවා මේ අභිජනන ක්‍රියාවලිය නැත්තම් අලුත් පැටව් බිහි කිරීම සඳහා මව් ඇතින්ඩියන් සහ අලි එක් කරලා සතුන් බිහි කිරීම සඳහා ක්‍රියාවලියකුත් සිදු වෙනවා. මොකද්ද මේ අභිජනන ක්‍රියාවලිය කිරීම සඳහා පින්නවල අලි අනාථාගාරයේ ගන්න ක්‍රියාමාර්ගය ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරොත්? තරම් පින්නවල අලි අනාථාගාරයේ ස්වභාවික විදිහට තමයි අභිජනන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. සාමාන්‍යයෙන් ඇතින්නක් මාස 4කට සැරයක් මද සමයට පැමිණෙනවා. ඒ කියන්නේ ඊස්ටර්ස් අවධිය කියලා ඒක ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වනවා. මද සමයට ආවෙන් පස්සේ අලි අනාථාගාරයේ ඉන්න අනිකුත් පිරිමි අලි
ඒ ඇතින්න පිළිබඳව උනන්දුවක් දක්වනවා. නිතරම එයා හොයාගෙන යන්න යනවා. ඒ වගේම මද සමයට ආපු නැත්නම් අර මද කිපෙනවයි කියලාත් කියනවනේ නේද? එහෙම එහෙමද කියන්නේ වචනේ? නෑ. මම එතන මද සමයේ ඒ එතන මද කිපෙනවා පිරිමි සත්තු තමයි ඒ මද කිපෙන කාලය. ඒක වෙනයි. ගෑනු සත්තුන්ට කියන්නේ ඒක සරු කාලේ කියලා. සරු කාලේ. ආ මද සමය. එහෙමයි කියන්නේ. හරි. මද සමය. එතකොට ගෑනු සතා නිතරම උත්සාහ කරනවා පිරිමි සත්තු ළඟට යන්න. එතකොට පිරිමි සත්තු බලනවා ඒ ගෑනු සතා ළඟට එන්න. එතකොට අපි කරන වැඩේ ඉවරලා රංචුවේ ඉන්න ඒ පිරිමි සත්තුන් වෙන් කරගන්නවා. හොඳම එක්කෙනෙක් වෙන් කරගෙන ඉවර වෙලා ඒ ගෑනු සතත් වෙන් කරලා එයාලට අභිජනනය කිරීමට අවශ්‍ය සුසු පරිසරයක් ඒ වටේ හරිගස්සලා දීලා ඒ කාර්යයේ නිරත වෙන්න අවස්ථාව සලසලා දෙනවා. දැන් ඇත්තම කැලේදී නම් ඕක වෙන්නේ ඒ මද සමයට, ඒ කියන්නේ ස්ට්‍රෙස් අවධියට පත්වෙච්ච ගෑනු සත්තු කැලේදී හම්බුනහම පිරිමි සත්තුත් එනවා එයාගේ ඉවට ඒ ගෑනු සතාව පිටිපස්සේ. ආවෙන් පස්සේ කැලේ ඉන්න ඒ පිරිමි සත්තු හැමදෙනාම එයා එක්ක එකතු වීම සඳහා එතන තරඟයක් ඇති වෙනවා. අර ඒකෙදි තමයි අහලා ඇති ඔය මේ මෑතකදිත් කලාවැවේදී ඇතෙක් මේ ඒ රණ්ඩු එළවරේලා අනිත් අලියව මරලා දාලා තිබුණා. ඉතින් අර ඒ වගේ දේවල් තමයි කැලේදි සිද්ධ වෙන්නේ. මොකද අර හොඳම ශක්තිවන්ත ජාන පරම්පරාව ඉදිරියට රැගෙන යාමට ස්වභාව ධර්මයා විසින් තමයි ඒ தත්ත්වය ඇති කරලා තියෙන්නේ. නමුත් අපි අලියනාථාගාරයේදී සිද්ධ කරන්නේ එහෙම ඒ පිරිමි සත්තු ඔක්කොම එවන්නේ නැහැ. එක එක එනාට සුදුසු අවස්ථාවන් ඒ සලසලා දෙනවා. ඒ සලසලා දුන්නාම එයා ඒ ඇතින්නත් එක්ක එකතු වෙනවා. ඔව් එතකොට දැන් ඒක કૃතිමව සිදු කරන අභිජනනයක් නෙවෙයි. නෑ එතන එතන සම්පූර්ණයෙන්ම 100%ක්ම වෙන්නේ ස්වභාවිකවම තමයි ඒ අවස්ථාව සලසලා දෙන්නේ. නමුත් අබේසිංහ මහත්මයා මට පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්න. දැන් මේ වෙනකොට පොඩි අලි පැටව කොච්චරක් විතර ඉන්නවද පින්නවල අලි රන්තාකාරේ? අපි ළඟ පොඩි අලි පැටව 5 දෙනෙක් ඉන්නවා. පුංචි මේකේනට තාම මාස 4ක් විතර. මේ අවුරුද්දේ 3 වෙනි මාසේ 20 වෙනිදා තමයි හම්බුනේ. මෙතෙන්දී ඇත්තටම වැදගත්ම කාරණයක් කියන්න ඕන. 2021 8 වෙනි මාසේ 31 අපිට ඇත්තටම අතිවිශේෂ දවසක්. මොකද අපේ ඉතිහාසයේ පළවෙනි වතාවට අපිට නියුන් පැටව දෙන්නෙක් හම්බ වෙනවා. මේකෙදී මම විශේෂයෙන් මේ අවස්ථාව කරගන්නවා අපේ කාර්ය මණ්ඩලයේ ධෛර්ය කැපවීම ගැන පොඩ්ඩක් මතක් කරන්න. මේ පැටව සාමාන්‍යයෙන් හම්බෙනකොට කිලෝ 55 60 වගේ උපත් බරක තමයි හිටියේ. සාමාන්‍යයෙන් අලියක් හම්බෙනකොට කිලෝ 100ක වගේ උපත් බරක් 80ක් 100ක් අතර ප්‍රමාණය උපත් බරක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. කිලෝ 100ක් 80ක් 100ක් අතර. ඔව්. එතකොට මේ පැටව දෙන්න ලැබුණාම අපිට ලොකු අභියෝගයක් තිබ්බා. ආසන්න කාලයේ මින්නේරි වනෝද්‍යානයේ නියුන් පැටව දෙන්නේ කම්බෙලා කෑම මදිකමක් ඉඳ යතින්නට කිරිදීමේ තියෙන මදිකමක් ඉඳ එක පැටියෙක් මැරුණයි කියන එකත් අපිට ඔය වෙනකොට වාර්තා වෙලා තිබ්බා. ඉතින් අපේ කාර්ය මණ්ඩලය ඇත්තටම නිදි වර්ජිතව පොඩි දරුවෙක් බලා ගන්නවා වගේ පැය දෙකෙන් දෙකට කිරි දීලා ඒගොල්ලොන්ගේ මේගොල්ලෝ මුල්ම වෙලාවේ අපි බාහිර කිරි ලබා දෙනකොට ප්‍රතික්ෂේප කරනවා. මොකද ඒ රහ හරියන්නේ අම්මගේ කිරි වගේ නෙවෙයි, රස වෙනස්. ඊට පස්සේ විවිධ කිරිපිටි වර්ග උත්සාහ කරලා ගැලපෙන එකක් හොයාගෙන පොඩි දරුවෙක් බලා ගන්න ආකාරයට මේගොල්ලොන්ව කිරි දීලා බලාගෙන ඇත්තටම අපි රංචුවේකට එකතු කරන්නත් ලොකු කාලයක් ගත්තා. මොකද මේගොල්ලන්ගේ වර්ධනය කියන්නේ සාමාන්‍ය උපත් බරත් එක්ක එන ග්‍රෝත් කර්ව් එක චුට්ටක් අනික් කට්ටිය වැඩි පහළේ. ඒ හින්දා යම් කාලයක් අරගෙන අපි මේගොල්ලෝ පරිසරයට වඩාත්ම උචිතයි කියන අවස්ථාවේදී අපි රංචුවට එකතු කරා. දැන් ඉතාලම හොඳින් මේ කට්ටිය රංචුවත් එක්ක ගැළපිලා අයියලා අක්කලා නැන්දලා මාමලත් එක්ක කටයුතු කරගෙන ඉන්නවා. දැන් අර නියුන් අලි පැටව් එනවයි කියන එක ඒක කලාතුරකින් වෙන අවස්ථාවක් නේද? සාමාන්‍යයෙන් ගත්තාම ලෝකේ වාර්තා වෙලා තියෙනවා. ගෘහාශ්‍රිතව ගත්තොත් ගොඩක් වෙලාවට අප්‍රිකානු රටවල නම් සාමාන්‍යයෙන් 2.6ක වගේ ප්‍රමාණයක නියුන් දරූපත් වාර්තා වෙලා තියෙනවා. ආසියාවේ ගත්තොත් 0.59ක් වගේ, 0.5 0.9ක් වගේ අතරගේ එක තමයි මේක තියෙන්නේ. හැබැයි අපේ උපත්තික සලකලා බැලුවොත් අපි ඉන්නවා 1.35ක කියන අගයකින් නියුන් දරු. හොඳයි. අද අපි කතා කරන්නේ අලි ගැන. පින්නවල අලි අනතාගාරය සම්බන්ධයෙන් අපි වෙලාව බලලා නැවත සාකච්ඡාවට එමු. ඔව් අපි අලි අනතාගාරය ගැන කතා කර කර ඉන්නකොට අපිට
අපි මොනවද අලි අනාථාගාරයේ කටයුතු පහසු කරන්න අපෙන් වෙන්න ඕනේ මොකද්ද කියන දේත් ප්‍රශ්නයක් විදිහට ඔබේ හිතට නැගෙනවා ඇති. දැන් දවසට විශාල ප්‍රමාණයක් පින්නවල අලි අනාථාගාරේ නරඹන්න යනවා. එතන ගිහිල්ලා අපි කොහොමද හැසිරෙන්න ඕනේ? මොනවද අපෙන් වෙන්න ඕනේ සහාය ඒ කාර්ය මණ්ඩලයට? ඇත්තටම කොහොමද අපි හැසිරෙන්න ඕනේ පින්නවල ඇවිල්ලා චන්ද්‍රිකා මහත්මිය පොඩ්ඩක් පැහැදිලි කරන්න? මොනවද අපෙන් වෙන්න ඕනේ උදව්ව? දැන් මේ දවස්වල ගත්තොත් සංචාරකයන් විශාල පිරිසක් පින්නවල අලි අනාථාගාරයට පැමිණෙනවා. ඒක දේශීය විදේශීය දෙගොල්ලම්ම තමයි මේ දිනවල පැමිණෙන්නේ. මොකද සාමාන්‍යයෙන් අපි සංචාරකයන්ගේ පැමිණීම ගැන අධ්‍යයනය කළොත් අගෝස්තු සැප්තැම්බර් කියන මාසවල සංචාරකයන්ගේ පැමිණීම උච්චතම අවස්ථාවට පත්වෙන මාස හැටියට සලකන්න පුළුවන්. විශේෂයෙන්ම පාසල් දරුවෝ වගේ කණ්ඩායම් අතිවිශාල ප්‍රමාණයක් මේ දිනවල සතියන්තය පැමිණෙනවා. එතකොට මේ විශාල සංචාරක ප්‍රමාණයක් පැමිණෙනකොට සාමාන්‍යයෙන් දෛනිකව 4500ක විතර ප්‍රමාණයක් දෛනිකව පැමිණෙන බවට අපිට වාර්තා තියෙනවා. ඒ වගේම මේ සංචාරකයන් මෙච්චර ප්‍රමාණයක් පැමිණීම අපි ඒගොල්ලන්ගේ හැසිරීම ගැන විශේෂයෙන් අවධානයට යොමු කරන්න ඕනේ. මොකද පින්නවල අලි අනාථාගාරය තුළ ඉන්න අලියතුන් සම්පූර්ණයෙන්ම හීලෑ තත්ත්වයේ නොවු අලියතුන් තමයි ඉන්නේ. එතකොට අපි ඒගොල්ලන්ගේ හැසිරීම වලට කිසියම් හෝ බාධාවක් ඇති නොවන ආකාරයට තමයි හැසිරෙන්න ඕනේ. ඉතින් අපි සංචාරකයන්ට විශේෂයෙන් කියන්න කැමතියි, ඔබ ආයතනයට එන විට සංගීත භාණ්ඩ, ඒ වගේම පිටතින් ගෙනෙන ආහාර වර්ග, ඒවා රැගෙන එන්න අපි අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඒ වගේම අලියතුන් සමීපයට ගිහිල්ලා ඡායාරූප ගන්න, අලියතුන් අල්ලන්න, කෑම ලබා දෙන්න, ඒ වගේ ක්‍රියාවන් අපි ඉෂ්ට අපි කරන්න අවසර නැහැ පින්නවල අලි අනාථාගාරය තුළ. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ උසුළු විසිරු කිරීම, ඒ වගේම නොයෙක් ශබ්ද කිරීම, කෑකෝ ගැසීම් කිරීම නුසුදුසු හැසිරීමක් විදිහට අපි දකිනවා. අනිත් විශේෂයෙන්ම කියන්න ඕනේ කාරණේ තමයි පින්නවල අලි අනාථාගාර පරිශ්‍රයට එනකොට මත්ද්‍රව්‍ය පානයෙන් බීමත් කමින් හැසිරීම තුළ යම්කිසි කරදරකාරී තත්ත්වවලට පත් වෙන්න පුළුවන්. මොකද සතුන්ගේ චර්යාවන් වලට ඒක බාධාවක් වෙන්න පුළුවන්. ඉතින් අපි නරඹන්නන්ගේ විශේෂයෙන්ම ඉල්ලන්නේ මෙන්න මේ වගේ නුසුදුසු හැසිරීම් වලින් වැළකීලා පින්නවල අලි අනාථාගාරයට ඇවිල්ලා මේ අලි නරඹන්න කියලා. දැන් අලිය කියලා කියන්නේ හොඬ වැලක් තියෙන එකම ශීරපායි සත්වයක්. ශීරපායි සත්ව උන තරම් ඉන්නවා, හැබැයි හොඬ වැලක් තියෙන්නේ මෙයාට විතරයි. ඒ විතරක් නෙමෙයි, ලෝකයේ දැනට ජීවත් වෙන සත්ව කොට්ටාශ වලින් විශාලතම දේහ පරිමාණයක් තියෙන සත්වයක්. ඩයිනෝසරස් වගේ අතීතයේ හිටපු විශාල සත්තුන් වඳ උනන් පස්සේ දැනට ඉන්න සද්දන්තයා, දැවන්තයා, අලියා. බලන්න මේ සෙනෙහස පුංචි අලිපැටියෙකු රැක බලා ගන්න ඇතින්නක් මේ ඇවිල්ලා වෙනම ජීවන රටාවක් සත්ව ලෝකයේ අසිරිමත් එකමුතුවක්. ඇත්තටම කියනවා නම් වෙනම පවුලක්. පවුල කියන සංකල්පය ඇත්තටම මේ සත්ව ලෝකයනුත් අපිට බලන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි අලි ඇතුන්ගේ චර්යාව රටාව. අධ්‍යක්ෂ ජනරාල්තුමනි, දැන් කින්නවල අලි අනාථාගාරය තමයි අපිට තියෙන ප්‍රධානම සම්පත. මේ අලි ඇතුන් ගැන කතා කරනකොට විදේශිකයින් රාශියක් ලංකාවට එන්නේ අලි අනාථාගාරය බලන්න. අලිය කියලා කියන්නේ අපේ සංචාරක ක්ෂේත්‍රයේ අපිට මුදල් උපයලා දෙන සත්වයෙක්. මොනවාද පින්නවල අලි අනාථාගාරයේ පවත්වාගෙන යෑමේදී ඔබතුමන්ලාට මුහුණ දෙන්න වෙන අභියෝග? මුලින්ම තියෙන දේ තමයි ඇත්තටම දැන් අර අපේ නිලධාරි මහත්මයා කියලා කිව්වා වගේ අපි සුදුසු භූමියකට තමයි මේ අලි අනාථාගාරය පිහිටවලා තියෙන්නේ. නමුත් මුලින්ම තියෙනකොට මම හිතන්නේ ඕක එච්චර ජනාකීර්ණ ප්‍රදේශයක් නෙවෙයි. ඉතින් දැන් එනකොට ඒක ජනාකීර්ණ වෙලා තියෙන නිසා අපේ අර කාර්යවලදී අපිට අවශ්‍ය තියෙන ඉඩම් ප්‍රමාණය ඇතුලේ අපිට මේ ප්‍රශස්ත මට්ටමක මේක තියාගන්න එකම ගැටලු සහගත තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට නමුත් අපි ඒක තියාගන්න පුළුවන් ප්‍රශස්ත මණ්ඩපෙන් තියාගෙන ඉන්නවා. හැබැයි ඊළඟට දේ තමයි අපි කතා වුණා මේ අලින්ඩ කිලෝ 10 ගානක ආහාර ප්‍රමාණයක් දෙනවා. ඉතින් ඒවත් එක්කම එකතු වෙනවා මේ අපද්‍රව්‍ය. එතකොට අලි වසුරු, ඒ වගේම ආහාර වලින් ඉතුරු අයින් වෙන මේ අපද්‍රව්‍ය කොටස්.
ඉතින් මේක විශාල ප්‍රමාණයක් ඔබතුමා හිතට හිතා ගන්න බැරි තරම් ප්‍රමාණයක්. ඉතින් ඒක මේ අපි ඉවත දාන එක බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ. මොකද පරිසර දූෂණය වෙන්න නරකයි. ඉතින් අපි ඒක පරිස්සම ඒක මේ කල්පනා කරන කටයුතු කරන ඒකත් විශාල මේ ගැටලුවක් අපිට. නමුත් අපි ඒවෙන් කොම්පෝස්ට් හදනවා වගේ කාර්යයන් සඳහා යොදවන්න කරගෙන යනවා ඉදිරියට. අනිත් ගැටලු සහගතම ප්‍රශ්නේ තමයි මේ මේවට ආහාර සපයාගෙන දැන් අපි බලුවොත් එහෙම ඒ අලින්ගේ ආහාර රටාවට අවශ්‍ය වෙන දේවල් පරිසරයෙන් තුරන් වේගෙන යනවා. දැන් කිතුල් ගත්තොත් එහෙම කිතුල් ගසුත් දැන් පරිසරය අඩුයි හොයා ගන්න. පොල් ගස් ගත්තොත් එහෙම මම හිතන්නේ ලංකාවට අවශ්‍ය නිෂ්පාදනය දෙන්නත් අමාරු මට්ටමක තියෙන්නේ. ඉතින් මෙතෙන්දි මේ වගේ ආහාර සපයා ගැනීම තියෙන ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා. හැබැයි අපි මේ පෝෂණ වේදිය සම්බන්ධ මහත්තුරු ඒවා ඒ අලුත් ක්‍රමවේද වෙනත් ආහාර සම්බන්ධ කරන්න පුළුවන් කියන ඒවා නිරන්තරයෙන්ම කටයුතු කරනවා. ඒ වගේම ඒකත් එක්ක අපි ගොවිපළවල් වලින් අපි තනකොළ එහෙම වැවීමේ කටයුතුත් කරගෙන යනවා. ඉතින් ඒ වගේ දේවල් ආශ්‍රයෙන් අපි මේ මේ තනකොළත් ආහාර දෙනවා. ඔව්. කොහොමද කැලේ ඉන්න සත් අලි උංගක් කළාට තනකොළ තමයි වැඩිපුරම ගන්නෙ. ඒතර අපි අපේ මේ අර කිව්වේ අර්ද වශයෙන් හීල තත්ත්වයට අපිට සාමාන්‍යයෙන් හීල සතුන්ට දෙන ආහාර වර්ගයක් දෙනවා. කිතුල් අරවම කිනේවා හැම ඒ වගේ හීල සතුන්ට දෙනේ. ඒක කරන්න ඇත්තටම අපේ පෝෂණය තියාගන්න සහ සතාගේ අර ආසාවෙන් කැම කන එක වර්ධනය කරගන්න. නමුත් තනකොළ තියෙනවා නම් තමයි ඒ සමබල ආහාරයක් ලැබෙන්නේ. කියන්නේ පෝෂණය තියෙන ඇත්තටත් සතුන්ටත් හිතවත් හිතකර ආහාර ලැබෙන්නේ අර කැලේ තියෙන විදිහට දෙනවා නම් තමයි. ඉතින් අපිට ඒ වගේ එකක් මේ වගේ තත්ත්වයක කරගන්න අමාරුයි. ඒ තමයි අපිට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙන අභියෝග. දැන් අලියෙක්ට කෑම මම අහලා තිනවා මේ ඇත්තටම අලි මිය යන්නේ කන්න බැරුව කියලා. ඇත්තද? දත් ගෙවිලා ඉවරු නැහැ පස්සේ අලි මිය යනවා කියලා. අනේකෙදි තත්වයකදී ඒක තමයි. ඒ කියන්නේ උපරිම ආයු කාලයේ යනකොට මේ සත්තුන්ගේ දත් අපි වගේ නෙමෙයි දත් නැවත නැවත එනවා කීපයක්. හය පාරක් විතර එනවා. ඔව්. එතකොට ඒ ආවහම අවසාන එක ගෙවුනට පස්සේ තව දෙයක් තියෙනවා. අපි තනකොළ ගැන කතා කරානේ. දැන් මේ සිලිකා, ඒ කියන්නේ තනකොළ තියෙන විශේෂත්වය තමයි සිලිකා කියන මූලද්‍රව්‍ය තියෙනවා. එතකොට මේ තනකොළ කනකොට මේ සතාගේ දත ගෙවෙනවා. ඉතින් ගෙවිලා වයසටම ගියාම දත් ගෙවිලා සම්පූර්ණයෙන් ගියාට පස්සේ මේ සතාට කෑම කන්න බැරි වෙනවා. එතකොට හුඟක් වෙලාවට අහලා තියෙනවද ඔබතුමා මේ අලි සොහොන් ගැන හැම. ඒ කියන්නේ ජලාස ළඟ අලි මරණාසන්න වුණාම ගිහිල්ලා මරණ තැන් කියලා තියනවා කියලා ජනප්‍රවාදයේ කියනවා. ඇත්තටම ඒ වෙන්නේ ඒ වෙනකොට ඒ සතා අලි මංකඩවල් වගේ අලි සොහොන් කියලා පැති එහෙමත් කතාවක් කියනවා. ඒකට ඒකට හේතුව මේ මේ කාලේ වෙනකොට සතාට අර ඝන ආහාර ගන්න බැරි නිසා වතුරක් ආසන්නයට යනවා. ඉතින් උට අන්තිම කාලේ වතුර බීලා එහෙම වෙනවා. හැබැයි දැන් අද කාලේ තත්ත්ව වෙනකොට එහෙම ස්වභාවිකව මරණ තත්ත්වයට වඩා හුඟක් වෙලාට අලි මිනිස් ගැටුම හින්දා තමයි ওই දැන් අපි දකින්නේ ඒව වෙන්නේ. අනිත් සාමාන්‍ය ස්වභාවය ওই කියන විදිහට කෑම කන්න බැරුව දත් ගෙවිලා වගේ මරණයටපත් වෙන ඒවා කැලේ ඇතුලේ සිද්ධ වෙන හුඟක් වෙලාට ඒ වගේ අපිට වාර්තා වෙන්නේ නැත් අඩුයි. නමුත් ඒ වගේ වෙනවා උපරිම ආයු කාලේ ඉඳද්දි. මේ අලියට හොඳට මතක හිටිනවා කියන කතාව ඇත්තනේ. මේ හොඳට මතක හිටිනවා වැරද්දා කරපු කෙනෙක් සෑහෙන කාලයක් මතක ඉන්නවා. අලි නුවණ ගැන කතා කරොත්. අලි නුවණ ගැන කතා කරොත් ඇත්තටම දැන් මතකයේ ගැන විශේෂයෙන්ම කියන්න මම මට වෙච්ච අත්දැකීමක් පොඩ්ඩක් කියන්න. මම මගේ පශ්චාත්පාදය සම්බන්ධයෙන් පොඩි කාලයක් මම බැහැර වෙලා හිටියා දෙපාර්තමේන්තුවේ. හැබැයි මම නිතර ආශ්‍රය කරපු ඇතින්නක් හිටියා මැනිකා කියලා. කතා බහ කරන උදේට යනකොට එනකොට දවසක් මේගොල්ලෝ පාර පයින් අතර මම පාරේ ගියා. මම ගිහිල්ලා එතන ඒ අලි බලන මේ අස්තිබාරකරුවට මම කතා කරා කොහොමද කියලා. මගේ සද්ද ඇහුණ විතරයි මේ ඇතින්න ගේට්ටුවෙන් ඇතුළට යන්න නැතුව එළියට වෙලා ඉන්නවා. ඊට පස්සේ කරන්න දෙයක් නැහැ. මම හිටියෙත් බොහොම මේ කැෂුවල් ස්වභාවයෙන් බයිසිකලේ නවත්තලා මම ඇතුළට ගිහිල්ලා අලියට කතා කරලා ඇතුළට දානකම් එයා ගියේ නැහැ. ඒ තරම් මතකයක් තියෙනවා. හොඳයි. හිතවතුනි අපි කතා කරන්නේ අලි ගැන. අලි ගැන ඔබත් දන්න දේවල් ඇති. අපිත් දන්න දේවල් තියෙනවා. අපි දන්න දේවල් හුවමාරු කරගමු. තව සුළු මොහොතකින් නැවත මුණ ගැහෙමු. අපි අලි ගැන කතා කරන්න මේ විරාමයෙන් පසු. හොඳයි. අපි අද එකතු වෙන්නේ ශනිදා අයිබෝන් වැඩසටහනේ පළවෙනි පැයේදී කතා කරන්න අලි ගැන. අලි බැලුවත් පලි බැලුවත් එපා වෙන්නේ නැති නිසා අපි කොච්චර අලි ගැන කතා කරත් ඇත්තටම අපිට එපා වෙන්නේ නැහැ. මොකද ගොඩක් දේවල් තියෙනවා අලින් දැනගන්න. දැන් අලි භාෂාවක් තියෙනවා. එතකොට අලියා ඒ භාෂාවට අවනත වෙනවා.
මට මේ තියෙන ප්‍රශ්නේ තමයි මේ කැලේ ඉඳන් අලියෙක් ගෙනාවොත් කොහොමද මේ අලි භාෂාව පුරුදු කරන්නේ කියලා. නේද? දැන් අපි නම් භාෂාව ඉගෙන ගන්නවා. කොහොමද අලියෙකුට භාෂාව පුරුදු කරන්නේ? නිකන් මට කියන්න බලන්න අලි භාෂාව කොහොමද වචන කීයක් විතර තියෙනවද? මොකද්ද මේ අලි භාෂාව කියන්නේ? ඔව් සාමාන්‍යයෙන් වචන 60ක පමණ ප්‍රමාණයක් තියෙනවා. නමුත් දැන් කාලයත් එක්ක එකතු වෙලා ඒක චුට්ටක් අඩු වෙලා තියෙනවා භාවිතා කරන එක. වචන 60ක් 50ක් වගේ තියෙනවා. ඔව්. දැන් එන්නෙන් අඩු වෙලා. අඩු වෙලා තියෙනවා. භාෂාව සරල වීගෙන යන්නේ. කොහොමද ඇත්තට පුරුදු කරන්නේ අලියෙකුට මේ කැලෙන් අල්ලගෙන ආපු අලියෙකුට අලි භාෂාව? ඇත්තරම කැලේ ඉඳන් එන අලියෙක් කිසිම දෙයක් දන්නේ නැහැ. කැලේ එතන තව එකක් එතනදී මතක් කරන්න ඕනේ, ඒ කැලේ අලියගේ ගන්න ආහාරයි අපි අලි අනාථාගාරයේ දෙන ආහාරයි අතර වෙනසක් තියෙනවා. ඒ කියන්නේ දැන් කැලේ අලියට කිතුල් හම්බ වෙන්නේ නැහැ. අලි අනාථාගාරයේ තුල ඉන්න අලින්ට කිතුල් හම්බ වෙනවා. එතකොට කැලේදි ඉස්සරෝම අලියෙක් අරගෙන ආපුවම බොහෝ විට ඒ අලියා කිතුල් කන්නේ නැහැ. කොච්චර රස හොඳ කෑමක් දැම්මත් කන්නේ නැහැ. එතකොට එයාට නිතර මේක දීලා අනිත් අලිත් ඒ ළඟ හිටපුවාම ඒ අනිත් අලියා කන දිහා බලලා තමයි එයා ඒක කන්න බලන්නේ. ඉතින් ඒ වගේ තමයි අලි භාෂාවේදී කරන්නේ. ඒ අලියා එක් කරගෙන ඇවිල්ලා එතරම් මේක ප්‍රායෝගිකව තමයි එයාට කරලා තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් 10 කියනවා අලියා ඉදිරියට ගමන් කරන එකට. එතකොට අපේ හස්ති භාරකරුවන් ඒ අලියව ඉස්සරහට එක් කරගෙන යන ගමන් 10 කියනවා. ඒ වචනේ කිය කිය අලියව එක් කරගෙන යනවා. ඊට පස්සේදී එහෙම දවස් කීපයක් කරවුවෙන් පස්සේ ඊළඟ දවසේ ඒ අලියට 10 කියලා වෙරේලා සංඥාවක් කරපුවාම, ඒ කියන්නේ එයාගේ ඇඟ ස්පර්ශ කරලා එයාට ඇඟට තට්ටුවක් දාලා 10 කිව්වහම එතකොට යනවා. අන්න ඒ විදිහට තමයි ක්‍රමක්‍රමයෙන් තමයි ඒ භාෂාවයට හුරු කරන්න ඕනේ. එතකොට ඒ භාෂාව විදිහට ඒ අන පිළිපදින්නේ ඒ ආකාරයට. 10 කියන්නේ ඉස්සරහට යන. තව වචන ටිකක් කියන්න. පස්සට එන්න මොකද කියන්නේ? හෙත්තත් කියනවා පස්සට එන්න. යමක් උස්සන්න දෙරි කියලා කියනවා. ඊට පස්සේ ආගේ හොඬේ උස්සන්න නම් උදරි කියලා වෙරලා කියනවා. ඊට පස්සේ නිදා ගන්න කියනවා හිද කියලා වෙරලා. ඊට පස්සේ කකුල උස්සන්න බිල කියනවා. අන්න ඒ ආකාරයට ඒවා ප්‍රායෝගිකව කරමින් තමයි ඒ වචන ටික උගන්වන්න ඕනේ. අනිත් එක ඒක කියන ඒ විදිහට ඉක්මනට උගන්වන්න තමයි කාලයක් අරගන්නවා ඒ වචනයව ඉගෙන ගන්න. දැන් කෙනෙක් චෝදනා කරනවා පෙරහැරක යනවා තමයි කරඬුව වඩම්මගෙන අලියා. නමුත් ගාන්ච් මේ දන්වැල් දාලා තියෙන්නේ, මාංචු දාලා තියෙන්නේ, මේ දන්වැල් දාලා තියෙන්නේ හරි අමාරුවෙන් අපහසුයෙන් යන්නේ. මේ දන්වැල් දානවා හෙන්ඩුවක් පවචනවා. හෙන්ඩුවේ කොක්කක් තියෙනවා, මේ වක්කක් තියෙනවා. සමහරවිට මේ අයිනෝ දාලා අදිනවා. හිංසනයක් වෙනවා. සත්ව හිංසනය තියෙනවා කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. දැන් පින්නවලත් හෙන්ඩු පාවිච්චි කරනවා, දාලි පාලනය කරන දන්වැල් පාවිච්චි කරනවා. ඇත්තම වශයෙන් කියනවා නම් දැන් ඔය අනාදිමත් කාලයකින්දම ඔය හෙන්ඩුව කියන උපකරණය ඊට පස්සේ දන්වැල් කියන එක මේ පරිහරණය කරනවා, ඒ භාවිතා කරනවා. ඉතින් ඇත්තම ඒකෙන් එහෙම නරකක් වෙනවා නම් මේ වෙනකොට ඒක ඒ උපකරණ පාවිච්චි වෙන්නෙත් නැහැ, දන්වැල් කියන ඒවා පාවිච්චි වෙන්නෙත් නැහැ. ඇත්තම උතනේදී වෙන්නේ හෙන්ඩුවෙන් කරන්නේ ඒ මිනිස්සු අතර තියෙනවා ඒ මේ හෙන්ඩුවෙන් තියලා වරෙලා අලියාට අණිනවා කියලා වරලා. එතන ඇනීමක් නෙමෙයි ඇත්තම සිද්ධ වෙන්නේ අලියාගේ ශරීරයේ ස්ථාන තියෙනවා. අපි ඒවා යම් යම් ස්ථාන තියෙනවා නිල වශයෙන් හඳුන්වනවා. ඒ නිලවලට නිල තෙරපීමක් තමයි ඒ හෙන්ඩුවෙන් කරන්නේ. නැත්තම් අතේ වීරියට පුළුවන් තරම් දාලා අනින එකක් නෙමෙයි ඉන්නේ, ශරීරයේ නිල ස්ථාන පළපුරුදු ඇද්ගොව්වන් හඳුනනවා. ඒ හඳුනන ස්ථාන අවශ්‍ය ස්ථානයේ තෙරපීමක් තමයි සිද්ධ කරන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම අපේ වැලමිටට මෙතන තට්ටුවක් දාපුවාම තේරෙනවා ඇති හිරිවැටීමක් ඇති වෙනවා. අන්න ඒ වගේ ඒ අදාළ ස්ථාන තෙරපීමෙන් ඒ අලියාව යම්කිසි පාලනයකට යටත් කිරීමක් තමයි එතන සිද්ධ කරන්නේ. නැත්තම් ඇනීමක් නෙමෙයි ඒ සිද්ධ කරන්නේ. ඊළඟ කතාව දන්වැල් යොදන එක ගැන. ඇත්තරම දන්වැල් යොදලා තියෙන්නේ ඉන්න අනිත් ඒ මිනිස්සුන්ගේ කාර්ය මණ්ඩලයේ ඊට පස්සේ නරබන්නන්ගේ ඒ ආරක්ෂාව වෙනුවෙන්. මොකද හැම වෙලෙම අලියා මොහොතින් මොහොත අලියාගේ හැසිරීම් රටාව වෙනස් වෙනවා. ඉතින් ඒ වෙනස් වුණාම ඒ අපිට පුළුවන් අලියෙක් දැන් හදිසියෙ දුවන්න පටන් ගත්තොත් ඉක්මනින් දන්වැලෙන් එතන ගැට ගහගන්න. අනිත් එක තමයි අපි පැය 24ම දන්වැල් යොදලා බැඳලා තියන්නේ. පුළුවන් හැකි සෑම අවස්ථාවකම දන්වැල් නිදහස් කරලා තමයි තියෙන්නේ. ඔබ දකිනවා ඇති අලි අනාථාගාරයට ආපුවාම ප්‍රධාන රංචියේ සාමාන්‍යයෙන් අලි 30 දෙනෙක් විතර ඉන්නවා. ඒ අලි 30 දෙනාම
දිවා කාලය තුළ සම්පූර්ණයෙන්ම දංගල්වලින් නිදහස් කරලා තමයි තියෙන්නේ. ඔය දංගල්ලෝ දන්නේ අපි සාමාන්‍යයෙන් වැඩුණු පිරිමි සත්තුන්ට. මොකද වැඩුණු පිරිමි සත්තුන් දංගල්ලෝ දාලා එහෙම ආරක්ෂිතව අරගෙන යන්නේ පිරිමි සත්තු අතර ගස්ට නැති වෙනවා. සාමාන්‍යයෙන් එයාලගේ නායකත්වය ඒ බල ප්‍රදේශයේ ආධිපත්‍යය පතුරවා ගන්න තමයි සාමාන්‍යයෙන් කැලේදි වෙන්නේ. ඉතින් එතකොට අර බල්ලෙක් පූසෙක් වගේ නෙවෙයි ඒ කට්ටිය මැදට පැනලා අපිට ඒ අලියව නවත්තන්න විදිහක් නැහැ. ඒක නිසා තමයි අපි ඒ වගේ අවස්ථාවක පාලනය කරගන්න තමයි දංගල්ලක් දාලා තියලා තියෙන්නේ. දැන් ඔබ මේ දකින ඇත්තට මේ ආසියානු අලියා බොහොම ලස්සන හැඩරුවක් තියෙන්නේ. අප්‍රිකානු අලියා දිහා බැලුවාම තියෙන හැඩයට වඩා බොහොම සෞම්‍ය ගතියක් නැත්තම් අපිට බලන් ඉන්න ලස්සන ගතියක් තියෙන මේ සත්වයාගේ. දැන් මහද්වීප දෙකකයි අලි ව්‍යාප්ත වෙන්නේ අප්‍රිකානු මහද්වීපය සහ ආසියානු මහද්වීපය තුළ. නමුත් අතීතයේදී නම් ඇමරිකාව අප්‍රිකාව ආසියාව කියන තැන්වල අලි හිටියට දැන් සීමා වෙලා තියෙනවා ආසියාවටයි අප්‍රිකාවටයි. දැන් සාමාන්‍ය අලියෙක්ගේ බර කීයක් විතර වෙනවද? සාමාන්‍ය අලියෙක්ගේ බර කොච්චරද? වැඩුණු පිරිමි අලියෙක්ගේ බර ටොන් 4ක් සහ ඊට වැඩි වගේ අගයක් ගන්නවා. මට මේ තොරතුරක් ලැබුණා ඇමරිකාවේ ස්මිත් සෝනියම් කෞතුකාගාරය කියලා කියන්නේ ලෝකේ ප්‍රකට කෞතුකාගාරයක්. එතන තියෙනවලු ටොන් 13ක් බර, අඩි 13යි අඟල් 2ක් උස යෝධ අලියෙකුගේ සැකිල්ලක්. දැනට සොයාගෙන තියෙන ලෝකේ විශාලතම අලියා අප්‍රිකානු අලියෙක්. ඇංග්ලෝවාවේදී වෙඩි තබා මරණ ලද සතෙක් තමයි සැකිල්ලක් තියෙනවායි කියලා. ඒ කියන්නේ ටොන් 13ක් විතර බර විශාල දැවැන්ත සතෙක්. හැබැයි අපි දකිනවා ලංකාවේ බොහොම පොඩි සත්තු ඉන්නවා, විශාල සත්තුත් ඉන්නවා. මේ ලංකාවේ ඉන්න අලින්ගේ ප්‍රභේදවල වෙනසක් තියෙනවද පොඩි අලි ලොකු අලි කියලා? කුරු අලි කියලා එහෙම ඉන්නවද? මොකද උත්තරේ? ඇත්තරම දැන් අතීතයේ ඔය කියන කාරණේ තිබ්බා. ගොඩක් වෙලාවට මේ විල් අලි කියන කොටස ටිකක් ශරීරෙන් විශාල ප්‍රමාණයේ අලි. හැබැයි මේ වෙනකොට කාලයත් සමග දැන් අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ රුහුණු ගැටව කියලා. ගැටව කියන වචනේම තේරුම වෙනවා ඒගොල්ලෝ අර තරම් විශාල නැහැ, පොඩි ප්‍රමාණයේ අලි ශරීර ප්‍රමාණය. ඒක මම හිතන්නේ කාලයත් සමග වෙච්ච දෙයක්. හැබැයි මේ ජානමය වෙනස්කමක්වත් පරිණාමක කියන්නේ ජානමය වශයෙන් වෙච්ච පරිණාමයක් නෙවෙයි කියන එක තමයි පාරිසරික සාධකත් එක්ක. අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි, දැන් ලෝක අලි දිනය හෙට නෙමෙයි අනිද්දට යෙදෙනවා. අපි ඒ ගැන අද කතා කරනවා. මොකද ලෝක අලි දිනයක් නැත්තම් World Elephant Day කියන දිනයක් පවත්වා ගැනීම වැදගත්කම. මේක ඉතින් මොකද්ද අපේ සමාජයට දෙන්න පුළුවන් පණිවිඩය? ඇයි මේ දිනයක් පවත්වන්නේ? ඇත්තරම දැන් ඔය එක විශේෂ දේවල් සම්බන්ධයෙන් අපි දින පවත්වනකොට හුඟක් කලාවට මේ අපි ඒක කියලා දැන් කාන්තා දිනේ විතරද කාන්තාව ගැන අපි කතා කරන්නේ, අනිත් දවස්වල නැද්ද? ඒ වගේ අලි දිනේ විතරද අපි කතා කරන්නේ, අනිත් දවස්වල අලි ගැන අපි කතා කරන්නේ නැද්ද කියලා වගේ දෙයක්. ඇත්තටම එහෙම නෙවෙයි ඒක වෙන්නේ. අපි දැන් අපි පිරිතක් කිව්වත් කියන වෙලාවක් තියෙනවා, මන්ත්‍රයක් කිව්වත් 108 පාරක් කියනවා. ඉතින් ඒ වගේ අර දෙයක් නිතර අපි මොකද්ද අපි කියන්නේ පුරුද්දක් විදිහට කරනකොට අපිට ඒක ගැන යම්කිසි අවධානයක් වැඩියෙන් යොමු වෙන ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් අවුරුද්දක අපි දවසක් දාගෙන ඒ දවස පුරා අලින්ට සම්බන්ධ දේවල් සම්බන්ධයෙන් කටයුතු කරනකොට මහජනතාවට ඒ සම්බන්ධ දැනුවත් දීම, ඒ වගේ සංරක්ෂණයට අදාළ දේවල් කරන්න අපිට හැකියාවක් නැහැ. ඒක අපිට මුළු අවුරුද්ද පුරාම ඕක කර කර ඉන්නත් බෑනේ. ඉතින් මේකෙදී වෙන්නේ අපි ඒ වගේ දෙයක් අපි මේ පින්නවල අලියා නාථාගාරයේ වැඩසටහන අපි අහුවා. ඒකෙදිත් අධ්‍යාපනය කියන එකට මුල් තැන දෙන්නේ එදා දවස පුරාම අපි අලි සම්බන්ධව තියෙන විද්‍යාත්මක දේවල් ඒවා පුළුවන් තරම් ඒ විද්‍යාර්ථීන්ට ඒ වගේම ශිෂ්‍යයින්ට සාමාන්‍ය මහජනතාවට ලබා දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම 15 වෙනිදා කොළඹ දෙහිවල සත් උද්‍යානෙත් ඒ වගේම වැඩසටහනක් තියෙනවා. ඒකෙදිත් අපි දේශීය සහ විදේශීය විද්වතු කීපපලක්ම අපි ගෙනල්ලා උත්සාහ කරන්නේ මේක සම්බන්ධයෙන් අපේ තියෙන දැනුම දෙන්න. ඉතින් ඇත්තටම දවසක් එහෙම තියෙන නිසා අපිට අර අපි මුළු අවුරුද්ද පුරාම කරන්නේ සංරක්ෂණය. දැන් මේ සත් උද්‍යාන දෙපාර්තමේන්තුව ඇත්තටම සංරක්ෂණයේ සම්බන්ධ තියෙන ආයතනයක්. ඒකේ 385 දවසේම අපි කරන්නේ සංරක්ෂණයට අදාළ දේවල්. නමුත් මේ දවසේ අපි අලින්ගෙන කරන දේවල් ගැන අපි විශේෂ අවධානයක් දීලා මහජනතාවට අපි මොකද්ද කරන්න කියන එක පහදලා දෙන එක තමයි කරන්නේ. ඉතින් ඒ වගේ දවසක් ඇත්තටම අවශ්‍ය වෙනවා රටකට සංරක්ෂණය කියන එක කරගෙන යනකොට. දැන් අනෝම මහත්මිය, මොකද්ද මේ ඔය ලෝක අලි දිනේ ඉතිහාසය? කොහොමද මේම ලෝකෙට මේ වගේ දිනයක් අවශ්‍යයි කියලා සංකල්පෙන්නේ? අපි දන්නවා මේ දෙවැන්තයින්ට විශාල වශයෙන් තර්ජන එල්ල වෙනවා.
විශේෂයෙන්ම ඇත්දල වෙළඳාම ඔවුන් ඉන්න පරිසරය සීමා සහිත වීම ඒ වගේ විශාල තර්ජන රාශියක් එල්ල වුණාම ලෝකේ ඉන්න මේ පරිසරවේදීන් මේ පිළිබඳව කතාබහට ලක් වුණා. ඇත්තටම 2011 වර්ෂයේදී කැනේඩියානු ජාතික චිත්‍රපට නිෂ්පාදකයෙකු වන සිම්ස් කියන මහත්මියත් ඒ වගේම තායිලන්තයේ ආසියානු අලි නැවත කැලයට මුදා හැරීමේ සංගමය රී ඉන්ට්‍රොඩක්ෂන් ෆවුන්ඩේෂන් මේ ගොලන් එකතු වෙලා කතිකාවක් කියදුනා මෙහෙම අලි දිනයක් පවත්වන එක හොඳයි කියලා. ඉතින් මේ 2011 වර්ෂයේදී කතිකාවුණු මේ අරමුණ 2012 වර්ෂයේ අගෝස්තු 12 වෙනිදා ඉඳලා තමයි ක්‍රියාවට නැංවෙන්නේ. එදා ඉඳලා ලෝක අලි දිනය සැමරීමට පටන් ගත්තා. ඇත්තටම එදා අරමුණ උනේ මේ සතුන්ට තියෙන තර්ජන වළක්වා ගනිමින් කොහොමද මේ අලියතුන් සංරක්ෂණය කරන්න අපි සහජීවනයෙන් කටයුතු කරන්න කියන එක තමයි අරමුණ උනේ. ඒ තුලින් මහජනතාවට ඒ සංරක්ෂණ පණිවිඩය ලබා දෙන්න තමයි මේ දිනය එදා ඇති කරේ. ඉතින් මම හිතනවා මේ වෙනකොට ඒ කාර්යය සාර්ථකව සිද්ධ වෙමින් පවතිනවා කියලා. චන්ද්‍රිකා මහත්මිය අපිට කියන්න මොනවද මේ ලෝක අලි දින වෙනුවෙන් පින්නවල අලියනතාගාරයේ එදාට සිද්ධ වෙන්නේ? අපිට සහභාගී වෙන්න පුළුවන් මහ උත්සවයක් තියෙනවද? අනිවාර්යෙන් සහභාගී වෙන්න පුළුවන්. අපි ඒ වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් මේ වෙනකොට සංවිධානය කරලා තියෙනවා. එතෙන්දී අපි අපේ ප්‍රදේශයේ කැගල ප්‍රදේශයේ සනස කැම්පස් එකේ ආයතනයේ විද්‍යාර්ථීන් 100කගේ පමණ සහභාගීත්වයෙන් මේ වැඩසටහන සිද්ධ වෙනවා. ඊට අමතරව එදිනට පැමිණෙන නර්මන්නන්ටද මේ වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන්. එහිදී අපි විශේෂයෙන්ම මේ අලියතුන්ට වෙනුවෙන් කරන කාර්යයක් විදිහට බොහෝ දේශීය සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වෙච්ච වැඩසටහනක් විදිහට අලියතුන් වෙනුවෙන් ලබා දෙන පෝෂණීය හා ඖෂධමය වටිනාකමයුත් ආහාරමය දානයක් අලියතුන්ට අපි ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. එහිදී ඒවැදී අපි දෛනිකව දෙන පළතුරු වලට අමතරව විශේෂයෙන් ඒ ප්‍රදේශයෙන් හොයාගන්න පුළුවන් පෝටවැල් වගේ දේවල් මිශ්‍ර කරලා පෝටවැල් ඖෂධීය වටිනාකමක් තියෙනවා. මොකද අපි ඒ දේවල් අලින්ට නිතරම ලැබෙන්නේ නැහැ. ওই වගේ විශේෂ දිනයකදී අපි ඒ අලියතුන් වෙනුවෙන් ඒ ආහාර ලබා දෙනවා. දැන් කෙනෙක් ඉන්නව නම් පෝටවැල් වගේ වෙනත් දේවල් අරගෙන ඉන්න කැමති නම් ගේන්න පුළුවන්ද? ගේන්න පුළුවන්. විශේෂ අනුමැතිය සහ අවසරයක් ඇතුව පශු වෛද්‍ය නිර්දේශ යටතේ ඒ ප්‍රමාණ අපිට ගෙනත් දෙන්න පුළුවන්. වග කියන්න එපා ඔබනේ. වග කීතු අනිවාර්යයෙන්ම. ඊට පස්සේ අපි ඒ විද්‍යාර්ථීන් වෙනුවෙන් සුවිශේෂී දේශනයක් සංවිධානය කරලා තිනවා. පින්නවල අලියනාථාගාරයේ මෙහෙවර සහ මේ සංරක්ෂණය කොහොමද සිද්ධ කරන්න ඕනේ කියලා. ඒ වගේම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් සහ අවසානයේදී මේ විද්‍යාර්ථීන් එකතු වෙලා නාට්‍යමය ස්වරූපයෙන් එන නරඹන්නන්ව දැනුවත් කිරීමටත් කටයුතු සැලසුම් කරලා තියෙනවා. තවත් කාර්යයක් වෙනවා. මොකද දේශීය විදේශීය පැමිණෙන දෛනිකව පැමිණෙන නරඹන්නන්ට පින්නවල අලියනාථාගාරයෙන් මොනවද කෙරෙන කාර්යභාරය පිළිබඳ දැනුවත් කරන්න අපි දැන්වීම් පුවරුවක් ස්ථාපිත කරන්නත් කටයුතු සැලසුම් කරලා මේ වෙනකොට අවසානයි. හොඳයි. අධ්‍යක්ෂ ජනරාල්තුමනි, ඔබතුමා කිව්වා අධික ආහාර ප්‍රමාණයක් දවසකට පින්නවලට ගේන්න වෙනවා කියලා. ට්‍රැක්ටර් වලින් කිව්වොත් කීයක් විතර ගේනවද? ටොන් වලින් කිව්වොත් කොච්චර විතර ගේනවද? අපි කිව්වා කිලෝ 15,000 කියනවා. ඉතින් මේවට තියෙනවද මුදල් පවත්වගෙන යන්න? ඇත්තටම සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව කියන්නේ මේ බිස්නස් එකක් නෙවෙයි. ඔව්. එතකොට හැබැයි අපි මේ සංරක්ෂණය කරන්න මුදල් අවශ්‍යයි. ඉතින් සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව අපි මේ පවත්වගෙන යනකොට අපි අර බ්‍රේක් ඊවන් කියලා කියන්නේ. ඒ කියන්නේ ලාභත් නැති පාඩුත් නැති තත්ත්වයක තමයි අපි පවත්වගෙන යන්නේ. රජයේ මුදලක් වෙන් කරනවද පින්නවලට වෙනම වාර්ෂිකව? ඔව්, මුදලක් වෙන් කරනවා. නමුත් අපේ වියදමෙන් විශාල ප්‍රමාණයක් අපි ආදායම විදිහට ලබා ගන්නවා. කිව්වම කියන සතුටු පින්නවල තමයි අපේ වැඩිම ආදායම උපයන උප ආයතනය. එතකොට ඉතින් ඒකින්ද පින්නවල අවශ්‍යතාවයට වඩා ආදායමක් පින්වලින් ලැබෙනවා. ඉතින් ඔව්. නමුත් දැන් අපි දන්නවා පශු වෛද්‍ය පහසුකම් සපයන ආහාර ලබා දෙන්න මේව ලේසි කටයුතු නෙමෙයි. අධික වියදමක් වැය වෙනවා. පුළුවන් අපිට උදව් කරන්න පින්නවලට? කොහොමද ඒක කරන්නේ? ඔව්, අනිවාර්යයෙන්ම අපි මේ සඳහා වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා.
ඔබට හිතාගන්න අමාරු ඇති. අලියෙකුට දිනකට ආහාර සඳහා වැය වෙනවා රුපියල් 13,000ක් වගේ මුදලක්. එකාලියෙකුට. නමුත් අනිකුත් ඖෂධ සේවක පඩිනඩේ මේ වගේ ගොඩක් දේවල් මේ සඳහා තවත් එකතු වෙන්න තියෙනවා. ඒවත් එක ගත්තාම ගොඩකින්න 13,000ක් යනවා අලියෙකුට දවසකට. ආහාරවලට පමණක්. කීයක් ඉන්නවද අලි? 69ක්. බැරි කරන්න දා. විශාල මුදලක්. ඉතින් ඊට පස්සේ අපි අනිකුත් වේදන් එකතු කරාම ඇත්තටම දිනකට එක අලියෙකුට රුපියල් 22,000ක් වගේ මුදලක් වැය වෙනවා. ඉතින් මේ මුදල අපිට රජෙන් ලබා ගන්න පුළුවන් වුණත් ඇත්තටම පින්නවල අලියනාථාගාරයට එන නරඹන්නන්ගේ ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. සත්වෝද්‍යානවලට එන නරඹන්නන්ට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. උන්ට දැඩි කැමැත්තක් තියෙනවා සතුන්ට ආහාර වේලා දෙන්න. මේක අපේ ලංකාවේ ඉන්න මිනිසුන්ගේ තියෙන මානුෂික ගුණාංගයක්. ඔවුන් හරි කැමති සතුන්ට ආදරය කරන්න, කරුණාව දක්වන්න. ඉතින් වෙනත් විදේශීය සත්වෝද්‍යානවලත් මේ සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් අපි පින්නවල අලියනාථාගාරයේ ඉන්න මේ අලියතුන් වෙනුවෙනුත් ඔබට කැමැත්තක්, ආදරයක්, කරුණාවක් තියෙනවා නම්, මේ සතුන්ට උදව් කරන්න කැමැත්තක් තියෙනවා නම්, ඒ සඳහා අපි අවස්ථාව දීලා තියෙනවා. ඔබට පුළුවන් කාර්යාලයට කතා කරලා, එහෙම නැත්නම් මේ අපි නිර්මාණය කරලා තියෙනවා මේ අත්පත්‍රිකා, මේ ආශ්‍රයෙන් ඔබට පුළුවන් ඒ සඳහා අවශ්‍ය මුදලක් පරිත්‍යාග කරන්න. ඒ සඳහා ඔබට රජයේ නිර්දේශිත රිසිට් පත්‍රයක් ලබා දෙනවා. ඔබ ලබා දෙන පරිත්‍යාගයට ඒ වගේම තමයි අපි පින්නවල අලියනාථාගාරයෙන් මේ සඳහා ඔබට ස්තුතිපූර්වක ලිපියක් සහ සහතික පත්‍රයක් ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට ඔබගේ ආදරණීයන්ගේ උපන්දිනය වෙන්න පුළුවන්, වෙනත් විශේෂ අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ සඳහා තිළිණයක් විදියට මේ අලියෙකුට හෝ ඇතෙකුට ආහාර විදියට මේ පොඩි මුදලක් පරිත්‍යාග කරලා සිහිවටනයක් විදියට ඔබට ඒක තබා ගන්න පුළුවන්. හැම ඇතෙකුටම දල තියනවද? ප්‍රශ්නයක් අහලා තියෙනවා. හැම ඇතෙකුටම දල තියනවද? නෑ. කොහොමද ඒක විස්තර කරන්න පොඩ්ඩක්? පොඩි නිවැරදි කිරීමක් කරන්නම්. හැම අලියෙකුටම දල තියනවද කියලා තමයි අහන්න ඕනේ. ඇතුන්ට දල තියනවා. සාමාන්‍යයෙන් ආසියානු විශේෂ ගත්තාම 5% 6% අතර ප්‍රමාණයක් තමයි දල තියෙන පිරිමි සත්තු ඉන්නේ. ඇත්තු හැමෝටම දල තියනවා. ඇතුන්ට දල තියනවා. එතකොට දැන් මොකද අලියයි ඇතයි අතර තියෙන වෙනස? අලියයි ඇතයි අතර තියෙන වෙනස තමයි අලියෙක් ගත්තාම එයාගේ අර දත ඒකට අපි කියනවා පණුදල කියලා ඉවරයිලා. අලියාගේ තියෙන්නේ මේ දලය පණුදල කියන එක ශක්තිමත්භාවයේ අඩුයි. ඒතර අලියටත් දල එන්න පුළුවන්. ඇතටත් දල එන්න පුළුවන්. එහෙමද? දල දරන්න විශේෂ ඥානයක් එයාගේ තියෙනවා. ආහ්. ඒ ඥානයේ හේතුවෙන් තමයි ඇතෙක් වෙන්නේ. ආහ්. එතකොට ලංකාවේ නම් 5% වගේ ප්‍රමාණයක් තමයි ඇතු ඉන්නේ. ඒක දුර්ලභයි ඇතෙක් කියන එක. එතකොට අලි ඔය ඒකට අපි කියනවා දල කියනවා. ඊට පස්සේදී පණුදල කියන එක ගැහැණු පිරිමි දෙගොල්ලටම එනවා. ඒකේ විශේෂත්වය තමයි අර දල වගේ ශක්තිමත් නැහැ, දිගට හැදෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අඟල් 7-8ක් වගේ තමයි ඔය පණුදල කියන එක හැදෙන්නේ. ඒක විශාලත්වයෙන්ත් අඩුයි, දිගිනුත් අඩුයි, ගැහැණු පිරිමි දෙගොල්ලටම තියෙනවා. දල කියන එක පිරිමි සතාට විතරයි එන්නේ. පණුදල කියන එක ටිකක් දිගට එනවද නැත්නම් එළියට පේන්නේ නේද? එළියට පේන්නම තියෙනවා. ඒක ගෑනු පිරිමි දෙගොල්ලම තියෙනවා. එහෙනම් මේ අලියෙක් දිහා බලලා දලක් වෙනවා මේ පිරිමි සතෙක් කියලා අයින් කරන එක වැරදි නේ. ගෑනු සත්තුටත් දලක් ගෑනු සත්තුන්ටත් දල එනවා. හැබැයි ඔය දල හරි පණුදල හරි පිහිටන සත්තුත් ඉන්නවා. සාමාන්‍ය පිරිමි සතෙකුගේ නම් එහෙම පණුදල හරි දල හරි නැත්තම් සාමාන්‍ය ජනවහරේ හඳුන්වන එක පුස්ස කියලා ඉවරයිලා කියනවා. අතීතේ ඉඳන් ඒ එන ගැමියන් මේක. හොඳයි. එතකොට එන අද ඉගෙන ගත්ත හොඳ දෙයක්. දල තියෙන හැමෝම ඇත්තු නෙවෙයි. හරිද? හරි. පොඩි දෙයක් එකතු කරන්න ඕනේ එකට. දල කියන්නේ ඇත්තටම කෘන්තක දතක ප්‍රොජෙක්ෂන් එකක්. ඒ කියන්නේ ඒක ඉදිරියට වැඩිලා තමයි ඔක එන්නේ. මේ අපේ නලදත් වගේ දතක් තමයි අලියාගේ ඉස්සරහට වෙලා තියෙන්නේ. රන්දරක දත නෙවෙයි. කෘන්තක දතේ ප්‍රොජෙක්ෂන් එකක් තමයි ඒ තියෙන්නේ. කෘන්තක දත. ඔව්. ඉස්සරහම තියෙන දත. ඉස්සරහම තියෙන දත තමයි ඉස්සරහට වෙලා තියෙන්නේ.
හොඳයි. දත් කීයක් තියෙනවද අලින්ට? අපිට 32ක් තියෙනවද අලින්ට? දත් ප්ලේට්ස් විදිහට තමයි තියෙන්නේ. එතකොට ජීවිත කාලය පුරාම 6 පාරක් මේක වැටි වැටි ඉස්සරහට එනවා. ඒ කියන්නේ ඉහළ කෙළවරේ නම් පහළට තල්ලු වෙන විදිහට තමයි මේක තියෙන්නේ. හොඳයි. එතකොට මේ දත් විදිහට වෙන වෙනම නෙමෙයි ලොකු දත් සංයුක්ත දත් අපේ දත් එකතු වෙලා වගේ විශාල දත් තියෙන්නේ. අන්තිමට වයස අවුරුදු 40 දී දැන් සාමාන්‍ය අලියෙක්ගේ ජීවන කාලය කොච්චරද? අවුරුදු කීයක් ජීවත් වෙනවා? සාමාන්‍ය මනුස්ස ආයුෂට සමානයි කියලා වෙලලා කියනවා. සාමාන්‍ය අවුරුදු 60ක් 70ත් අතර වගේ ඉන්නවා. නමුත් අලියනාථාගාරයේ ඉන්න අලි ඊට වඩා වැඩි කාලයක් ජීවත් වෙනවා. ඒකට හේතුව තමයි සාමාන්‍ය වයසට යනකොට එයා හඳුනා ගන්නවා එයාට අවශ්‍ය වෙන ලපටි කොලාතු වර්ග ආහාර වර්ග තමයි ලබා දෙන්නේ. ඊළඟ එක තමයි එයාගේ පශු වෛද්‍ය පහසුකම්. එයාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර පහසුකම්. කෘත්‍රිම විටමින් ලබා දෙන්න ඕන නම් ඒක තියෙනවා. ඊට පස්සේ නිරන්තර අවධානයෙන් ඉන්නවා. නිරන්තර වෛද්‍ය පරීක්ෂණ වලට ලක් වෙනවා. එතකොට එයාට වයසත් එක්ක ඇති වෙන ලෙඩ රෝග ගැන ක්‍රියාත්මක වෙලා අවශ්‍ය ඒ ප්‍රතිකාර කටයුතු කරනවා. අර මං කලින් කිව්වා වගේ එයාට එතකොට දෙන්න ඕනේ අර මොකද දත් ගෙවීම වගේ දේවල් ඇති වෙන හින්දා ඝන ආහාර ගැනීමට අපහසු වෙනවා. එතකොට තෝරාගත්ත ලපටි කොළ දළු ඒ වගේ ආහාර ඊට පස්සේ අතිරේක ආහාර වර්ගත් ලබා දෙනවා. ඒකින්ද අලියනාථාගාරයේ ඉන්න අලි කැලේ ඉන්න අලින්ට වඩා වැඩි කාලයක් ජීවත් වෙනවා. තිරිසන් සතෙක් වුණත් හොඳට දැනුම මතකේ තියෙන සතෙක්නේ. හොඳ ඔලුවක් තියෙන සතෙක්. හොඳට මතක තියෙනවා. ඒ වගේම මේ අලියට හොඳ ඉවකුත් තියෙනවායි කියලා කතාවක් තියෙනවා. මේ ඇස්පෙනීම වගේම හොඳ ඉවක් තියෙනවා. අලි ඉව ගැන කතා කරොත් මොනවද දන්නේ අලි ඉව ගැන? පොඩ්ඩක් අපිට පැහැදිලි කරොත්. ඇත්තරම අලියාගේ ඇස්පෙනීම නෙවෙයි එයා වැඩිපුර ප්‍රයෝජනයට ගන්නෙ ඉව කියන එක. එයාට විශේෂ හැකියාවක් තියෙනවා. කම්පන තරංග ඊට කිලෝමීටර් ගානක් ඈතින් ඉන්න සතෙකුගේ වුණත් ඒ කම්පන තරංග හඳුනා ගැනීම. කොච්චරක් විතර දුරට ඇස් පේනවද අලින්ට? අපි පරිසම් වෙනවා කොච්චර දුරින් හිටියොත්ද හොඳ? සාමාන්‍යයෙන් මීටර් 50ක් වගේ ප්‍රමාණයක් 40ක් පේනවා. 40-50ක් පේනවා. ඉව කොච්චර දුර යනවද? ඒක කියනවා සාමාන්‍යයෙන් කිලෝමීටරයක් විතර ඈතින් ඉන්න සතෙකුගේ වුණත් ඉව දැනෙනවා කියලා. ඒකයි අර ඇතින්නම් සරු කාලයට ආවෙන් පස්සේ ඒ ඉව ඔස්සේ ගිහිල්ලා තමයි ඒ දැන් දඩයක්කාරයෙක් එහෙම ඉන්නවා නම් කිලෝමීටරයක් ඈතින් ඉව තියෙනවද දැනෙනවද සත්තුන්ට? අර ඒකයි කියන්නේ මේ ඔය දැන් දඩේම යන අය කියන්නේ හුලඟට අලියා ඉන්න දිසාවට හුලං හමනවා නම් ඒ පැත්තෙන් ඇඩි ඉන්න එපා. හුලඟට අහුවෙන්නේ නැති ක්‍රමයකට ඉන්න ඕනේ. එහෙම කියලා වෙරලා කියන්නේ ඒකයි. බලන්නකො අලි ගැන කතා කරොත් එහෙම දවසක් කතා කරන්න පුළුවන්. නමුත් ඉතින් කාලය හරස් වෙනවානේ. මට කියන්න ලෝක අලි දිනය ගැන අපේ දරුවන්ට මේ ගැන අලි ගැන හිතන්න, අලි ගැන හොයන්න. බලන්න අලි භාෂාවක් තියෙනවා, අලියන්ගේ දැනුම තියෙනවා, ඉවක් තියෙනවා, දත් ගැන, දල ගැන කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද අලි සම්බන්ධයෙන් කතා කරනකොට. අපේ සංකේතයක්, ඇත්තටම රටට අරන සංකේතයක්, විදෙස් විනිමය රටට අරගෙන එන සත්වයක අලියා. මොකක්ද ලෝක අලි දිනේ සම්බන්ධයෙන් අපේ ජනතාවට ලබා දෙන පණිවිඩය? මට ඊට කලින් පොඩි අවස්ථාවක් ඕන. මොකද මගේ සමස්ත කාර්ය මණ්ඩලයටම ස්තුති කරන්න ඕන. මොකද ඒගොල්ලොන්ගේ කැපවීම මත තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. ඒකට අධ්‍යක්ෂ ජෙනරාල්තුමා, අධ්‍යක්ෂ මෙහෙයුම්තුමිය ඇතුළු සියලු දෙනාම අපිට පුදුම සහයක් ලබා දෙන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕන මේ වෙලාවට සම්බන්ධ නොවුණත් අපේ පශු වෛද්‍ය නිලධාරීන් අතිශය කාර්යබහුලයි. ඒකයි සම්බන්ධ වෙලා නැත්තේ. ඒගොල්ලෝ දැඩි කැපවීමක් කරනවා මගේ අනිත් කාර්ය මණ්ඩලය වගේම. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවටත් මම ස්තුතිවන්ත වෙන්න අවස්ථාවක් කරගන්නවා. මේක මට මේ අවස්ථාව අපි කාර්ය මණ්ඩලයට ලබා දීම සම්බන්ධයෙන් ඇත්තටම ලෝක අලි දිනය වෙනුවෙන් මට කියන්න තියෙන්නේ මිහිපිටින් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති මේ දැවැන්තයාව අපි ඔක්කොම එකතු වෙලා රකගමු කියන ආදරණීය ඉල්ලීම තමයි මට හැමෝගෙම ඉල්ලන්න තියෙන්නේ. හොඳයි. අද ඇත්තටම අපි අලි සම්බන්ධයෙන් කතා කරේ ලෝක අලි දිනය මූලික කරගෙන. ලෝකයක්ම මේ දැවැන්ත සත්වයා මිහිමත ජීවත් වන දැවැන්තයා සම්බන්ධයෙන් කතා කරනවා. දැන් අපේ මේ මාතෘකාව අහගෙන ඉන්න ඔබ ටිකක් දුර පළාතක ඉන්නවා නම් අපි දන්නවා අලි වැට කඩාගෙන ඔබේ වවුපු බවභෝග විනාශ කරන අලි ගැන ඔබ තරහෙන් ඉන්නවා වෙන්න පුළුවන්. සමහරවිට ඔබේ ඥාතියෙක් අලියෙක් පහර දීලා මිය ගිහිල්ලා ඉන්න පුළුවන්. ඒක වේදනාවක් තියෙන්න පුළුවන්. ඒක ඇවිල්ලා සමාජීය මානුෂීය ප්‍රශ්නයක්. නමුත් අපේ තවත් පැත්තක් මේ මිහිමත දැවැන්ත සම්පත රැක බලා ගත යුතුයි කියන කාරණය. අපි අලි මිනිස් ගැටුම අඩු කිරීම සඳහා ඇත්තටම අපි
විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ ගල්ගමුවේ හිටියා චණ්ඩි අතා කියලා ඇතෙක්. ඔබට මතක ඇති. ඒ ගැන මතක් කරමින් තමයි සමු අරගෙන යන්නේ. අපි ස්තුතිවන්ත වෙනවා අද අපේ සාකච්ඡාවට පැමිණි ඔබ සියලු දෙනාටම ලෝකාලි දිනේ ගැන කතා කරන්න අපිත් එක්කතු වෙන්න සමගි. බලමු මේ ගීතය. මේ ගීතයෙන් ඔබට අලුත් මතකයක් එකතු කරගන්න.